හරි හරි නේද? පුතාලට ඇහෙනව නේද හොඳට? එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව පටන් ගමු. පුතාල දූල හැමෝටම බුදු සරණයි, දෙපිහිටයි. හැමෝටම සුබ දෑසනක්, සුබ දවසක්, අලුත් දවසක්. හරි, කවුරුත් නැගිටිනකො ආයිෆෝන් කියලා වැඩ පටන් ගමු. හරි, සෙට් ආයිෆෝන් එකයි දෙකයි තුනයි. හරි, ආයිෆෝන් පුතේ වාඩිවෙන්. මේ පුතාලට අද දවසේ මේ නිබන්ධනය අවශ්‍ය වෙන එකක් නැහැ. ටියුට් එක මේ තියෙන්නේ පුතාලට ඊළඟට අපි සාකච්ඡාට ගන්න පාඩම තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩම පදාර්ථයේ ස්වභාවය හා ගුණ. ඒ පාඩමේ අංක සම්පූර්ණ නෝට් එක ප්‍රින්ට් කරලා තියෙනවා. එතකොට ඔය තාම පැහැදිලි සටහනක් තියෙන්නේ. මම හිතන්නේ පළවෙනි වාරේ දරුවෝ කියන්නේ මෙන්න මේ පාඩම අමාරුයි කියලා තමයි කියන්නේ. මේ පාඩම ටිකක් සාපේක්ෂව අමාරුයි කියලා තමයි කියන්නේ පළවෙනි වාරට. නමුත් මේ පාඩම ඉතාම ලේසි. එන පුතා, මේ පාඩම ඉතාම ලේසි. ඉතාම පිළිවෙලට සකස් කරපු, ඉතාම හොඳින් කීවට පස්සේ තේරුම් ගන්න පුළුවන් විදිහට සකස් කරපු ඉතාම සරල නෝට් එකක් මේ තියෙන්නේ. මේ නෝට් එක දෙන්න හේතුව තමයි පොඩ්ඩක් අපේ වැඩසටහන පොඩ්ඩක් වේගවත් කරගන්න පුළුවන් සටහන දීම තුළ. හැබැයි අපි පළවෙනි පාඩම සුත්‍රජීන්ගේ භාවිත සම්පූර්ණයෙන්ම අතින්ම ලිව්වා රූප සටහන් අඳිමින්. ඇස දෙවෙනි පාඩම ඇස පාට ඇස හා කන පාඩමේ කන ඉවරයි, ඇසත් ඉවරයි. දැන් අවසානට මේ අක්ෂි ආසාදනත් එක්ක ඔය දුරදෘෂ්ටිකත්වය, අවිදුරු දෘෂ්ටිකත්වය කතා කරමින් ඉන්නේ. ඒකේ සාකච්ඡාව අදාසි යමු. එතකොට ඊළඟ දවසට තමයි මේ සටහන වැදගත් වෙන්නේ. පුතාල හයිලයිට් එකක් අරගෙන එන්න ඕන ලබන සතියේනකොට හැමෝගම ඇති. අර ඉගෙනුවෙන් පස්සේ වැදගත් වාක්‍ය ටික මම හයිලයිට් කරනවා. ඒක තමයි වැඩි අවධානයෙන් පාඩම් කරද්දී අවධානයක් යොමු කරගන්න ඕන තැන් ටික. හරි. ඉතින් මේකේ පැති 13ක් පැති 13ක් වෙනකම්ම තියෙන්නේ අංක සම්පූර්ණ සටහන. පුතාලගේ අච්චු පොතේ සටහන බැලුවොතින් තැන් තැන් වල අර අනුපිළිවෙලින් නෑ. හරියට තනියම නෝට් එක කියවම තේරුම් ගන්න පුළුවන් තර විදිහේ එහෙම නෝට් එකක් නෙමෙයි තියෙන්නේ. තැන් තැන් වලින් තොරතුරු තියෙනවා. නමුත් මේ නෝට් එක හදලා තියෙන්නේ ටීචර්ස් ගයිඩ් එක, පුතාලගේ අච්චු පොතේ තියෙන පාඩම, පහුගිය ඔය ස්කූල් පාස් පේපර්ස් වලට ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට නෝට් එක පිළිවෙලින් සකස් කරලා තියෙන්නේ. පැති 13ක් තියෙනවා සිද්ධාන්ත අන්තර්ගතය. පැති 13ක් 14 වෙනි පැත්තේ සහ 15 වෙනි පැත්තේ, 14 වෙනි පැත්තේ සහ 15 වෙනි පැත්තේ ප්‍රශ්න අන්තර්ගතය තියෙනවා. කොළපාට හෝම්වර්ක් පොතේ ප්‍රශ්න අංක දාලා උත්තර ලියන්න පුළුවන්. උත්තර ලියන්න මෙතන ඉඩමදි. 16 වෙනි පැත්තේ මම පොඩ්ඩක් හිස්ව දුන්නා. මොකද හේතුව මේක ටිකක් රසායන විද්‍යාව ටිකක් වැදගත් පාඩමක්, වැදගත් තොරතුරු එහෙම කිව්වොතින් ආයමත් වෙනම තැන්වල ලියන්න එපා. මෙතනම ඉඩ තියෙන ටිකේම මම කියන වැදගත් තොරතුරු කිව්වොත් පොඩක් හයිලයිට් කරලා ලියාගෙන ඒ ටික අවසන් කරගමු. හරි නේද? එතකොට මේ නෝට් එක ලැබෙනවා පුතාලට කවුන්ට එකකින් ඉල්ල ගන්න පුළුවන්. දැන් අද දවසට කොහොමත් ඕන වෙන්නේ නැහැ. පැහැදිලිද? අපි දැන් ඉන්නේ ඇස හා කන පාඩමේ ඇසේ අර අක්ෂි ආසාදන ගාවන. ඒ ටික වෙනද වගේම අතින් ලියලා ඉස්සරහට යමු. මේක අපිට ඊළඟ සැතර තමයි ඕනේ. පැහැදිලිද? හරි, තුන්වෙනි පාඩම. හරි, ඉතින් මේ අපි සාකච්ඡාව නවත්වපු තැනට යමු. ගිය සතිය මට මතකයි මේ අපි ග්ලූකෝමාව ගැන කතා කරා. කතා කරා නේද? ඇස් වලට අක්ෂි නේ, ගෝල වලට නැත්නම් ඇස් වලට ඇති වෙන්න පුළුවන් හානිදායක තත්ත්ව. ග්ලූකෝමාව කතා කරා, තව එකක් කතා කරා. මොකද ඇස් ලෙඩ ගැන කිව්වේ නෑ නේද? ඇස් ලෙඩ ගැන කිව්වේ නෑ. දැන් අද ඇස් ලෙඩ ගැනත් පොඩ්ඩක් කතා කරමින් ඉස්සරහට යමු. මට සටහන ලියපු තැන අවසානට පෙන්නන්න. මේ සූම් මීටින් එකේ අලුත් දරුවෝ ඉන්නව පේනවා. හරි, එතකොට පුතාලා මේ පුතාලට දැන් තියෙන්නේ හොඳට නිදහසේ අහගෙන ඉන්න විතරයි. පුතාලටත් මේ ටියුට් එක පන්ති යටතේ දාලා තියෙන, පුතාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තවම දාලා නැහැ, කොහමත් අදට අවශ්‍ය වෙන්නේ නැති නිසා හෙට දවසින් පස්සේ මේ නෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පුතාලගේ පන්ති යටතේ දාලා තියෙයි. ඒක හරි. එතකොට මේ
මේ දක්වා උගන්නපු සියලුම පාඩංවල අංක සම්පූර්ණ රෙකෝඩින්ස් පුතාලට ක්ලාස් අයිඩිය ඇති පන්තිත් ගිහිල බලන්න ටියුට්ස් වෙනම ඇති ක්ලාස් රෙකෝඩින්ස් ආරම්භක දවස ඉඳන් පළවෙනි දවස ඉඳන් ක්ලාස් රෙකෝඩින්ස් පිළිවෙලින් ඇති. මෙතන ෆිසිකල් දරුවෙකුට පවා මොනහරි පහුගිය පාඩංවල අතපසුවීමක් තියෙනවා නම් මොනහරි කොටසක් කට සහභාගී වෙලා නැත්නම් අඩුවක් තියෙනවා නම් හරි ඒ දරුවන්ට පුළුවන් ඔන්ලයින් ක්ලාස් අයිඩිය එකට චේන්ජ් කරගෙන පැහැදිලිද ඒකට ගිහිල්ලා අවශ්‍ය රෙකෝඩින් එක අවශ්‍ය කොටස් ටික බලලා ෆිසිකල් එන්න ඕන නම් ආයෙමත් මේ ක්ලාස් අයිඩිය එක මාරු කරගෙන මේ පැත්තට එන්න පැහැදිලිද අරකේ ඔන්ලයින් ක්ලාස් එකේ දිගටම පිළියෙට දාලා තියෙනවා තේරෙනවනේ කවුරුවත් ඒ කියන අතාලුතෙන් ආවත් හෙට අලුතෙන් ආවත් අතරමං වෙන්නේ නමේ ශ්‍රේණියේ උගන්නපු සියලුම පාඩම් අංග සම්පූර්ණ ලෙස ඇතුළත් කරලා තියෙනවා ඒක පිළිවෙලින් තියෙනවා එක සතියකින් ඉවත් වෙන්නේ නැහැ සති දෙකකින් ඉවත් වෙන්නේ නැහැ දිගටම තියෙනවා ඕනම අලුත් දරුවෙකුට ඇවිල්ලා පරණ පාඩම් අත්දිනේ කරන්න පුළුවන් එහෙම තමයි පසුගිය අවුරුද්දේ අපේ ඔන්ලයින් ක්ලාසස් වල සිදුණු විදිහ හරි ඒක නිසා පරණ දේවල් ගැන ප්‍රශ්නයක් නැහැ පුතාලා පරණ දේවල් නිදහසේ කාලය කළමනාකරණය කරගෙන මැනේජ් කරගෙන පරණ පාඩම් වල රෙකෝඩින්ස් පිළිලින් බලන්න දැන් අපි අද වැඩට යමු හරි මට නෝට් එක ලියපු තැන පෙන්නන්න පොඩ්ඩක් අන්තිමට පුතා ඇසේ සුද ඇතිවීමක් කතා කරා නේද? ඇසේ සුද ඇතිවීම කතා කරා නේද? ලූකුමාව කතා කරා. දුලකට ඉසති දිනේ. ඔන්ලයින් එකේ හරි. ඇසේ සුද ඇතිවීම කතා කරා හරි. ලූකුමාව හරි. අක්ෂි ආසාදන තින් හරි. අක්ෂි ආසාදන වලින් වැඩි පටන් ගමු. මේ පොඩ්ඩක් ළඟ ඉන්න යාළුවගේ සටහනට එපිලා ගිය සතිය ආවේ නැත්නම් ඒ සටහන ලියන්න ඉඩ තියන්න ඉඩ තියලා අද දවසේ වම් පැත්තේ ලින් දිනේ දාලා වැඩේ පටන් ගමු. හරි නේද? හරි. දුව හරි නේද? පුතේ අන උදව් කරන්න හොදේ. අලුත් යාළුවට යාළුවන්ට උදව් කරන්න. හරි නේ? අනිත් අය අවුලක් නැහැ නේ? හරි. 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 එහෙමනම් හැරෙන්න මේ පැත්තට වැඩ නවත්වන්න හරි බලමු ඇස ගැන ගුඩ දේවල් ඉගෙන ගත්තා සති දෙකකට වැඩි කාලයක් ඇසත් එක්කම හිටියා රූප සටහනම හිතන්නේ තුන් සැරයක් විතර ඇඳා නම් කිරීම දෙස්නේ ඒ හැම අවස්ථාවකම නම් කිරීමත් කරා ඇසේ එක් එක් කොටසේ කෘත්‍ය හොඳට කියන්න පුළුවන් වෙන්නත් ඕන ගොඩාක් විස්තර කියලා දුන්නේ ඇස ගැන මොකද හේතුව විභාගෙට ප්‍රශ්න එනකොට ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉදිරියට එන්න බෑ තැන් තැන් වලින් ප්‍රශ්න කීපයක් තෝරලා එවි නමුත් දැනුම තියෙන්න ඕන ඇස කියන්නේ මොකද්ද ඇසේ එක් එක් කොටසේ කෘත්‍ය මොකද්ද කන කියන්නේ මොකද්ද එක් එක් කොටසේ කෘත්‍ය මොකද්ද මොකද මේව අපේ සිරුරේ හැම මොහොතකම අපිට මේ පේන්න තියෙන දේවල්. හරි. අපි ඉන්නේ මේ අක්ෂි ආසාදන කියලා අක්ෂි ආසාදන කියලා තැනක ඉන්නේ. ඒ යටතේ මේ ඇස්ලෙඩ ගැන කතා කරමින් හිටියේ. ඉදින්දා ජීවිතේ වැදගත් වෙනවා. ඇස්ලෙඩ මම හිතන්නේ තමන්ට හැදිලා ඇති. නැත්තම් ළඟ ඉන්න යාළුවෙකුට හැදුනට පස්සේ අඳුර ගන්නත් පුළුවන් අපිට. ඉස්සරලම් කියනකෝ මේ තමන්ට හැදුන නම් හෝ ඇස්ලෙඩ මේක වෛරස් ආසාදනය. මේක වෛරස් ආසාදනයක් පුතා. සුද්‍රජීවී කාණ්ඩ පහක් අපි ගාව ඉන්නෝනේ. කවුද කාණ්ඩ පහ? බැක්ටීරියා, දිලීර, වෛරස, ප්‍රොටෝසෝවා, ඇල්ගී. ආයෙමත් කියන්න පළවෙනි පාඩම ඉවරයිනේ. බැක්ටීරියා, දිලීර, වෛරස, ප්‍රොටෝසෝවා, ඇල්ගී. ඕකේ එක සුද්‍රජීවි කාණ්ඩයක් රෝග හදන්නේ නැහැ. රෝග බෝ කරන්නේ නැහැ, රෝග ව්‍යාප්ත කරන්නේ නැහැ. පාඩුවේ නොව්‍යාධි ජනක ලෙස ක්‍රියාත්මක වෙන්නේ. කවුද ඒ සුද්‍රජීවි කාණ්ඩය? ඇල්ගී. ඇල්ගී රෝග ඇති කිරීම හා සම්බන්ධව අදාළ වෙන්නේ නැති සුද්‍රජීවි කාණ්ඩයක්. ඒ නිසා අපි කියනවා ව්‍යාධි ජනක නොවන සුද්‍රජීවි කාණ්ඩය. අනිත් කොට්ටාෂ හතරම අනිත් කාණ්ඩ හතරම රෝග ඇති කිරීමට රෝග ව්‍යාප්ත කිරීමට රෝග බෝ කිරීමට
රෝගවලට හේතුකාරක වෙනවා, රෝගකාරක සුදුරජීවීන් වෙනවා. ඉතින් මේ ඇස්ලෙඩ ඇති වෙනවා කියලා කියන පුතා වෛරස් ආසාදනයක්. වෛරස් වෛරස මගින් තමයි ඇස්ලෙඩ ඇති වෙන්නේ. ඇස්ලෙඩ ගැන වෛරස පුතාලට අර සුදුරජීවී කාණ්ඩ පහ අධ්‍යයනය කරද්දී කිව්වා වෛරස කියලා කියන්නේ ප්‍රධාන සුදුරජීවී කාණ්ඩයක් නෙමෙයිනේ. කිව්ව නේද එහෙම? ඇයි ඒ විටක ජීවී ලක්ෂණ පෙන්නනවා, විටක අජීවී ලක්ෂණ පෙන්නනවා. එහෙම කිව්ව නේද? වෛරස ප්‍රධාන සුදුරජීවී කාණ්ඩයක්කුත් නෙමෙයි. පැහැදිලිද? හරි. එතකොට මේ වෛරස කොටේ තමයි, මේ වෛරස නිසා තමයි මේ ඇස්ලෙඩ අපිට ඇති වෙන්නේ. රෝග ලක්ෂණ වලින් මතක් කරන්නකෝ. ඇස්ලෙඩ හැදුනට පස්සේ Tamanට හැදිලා තියෙන නම් අත්දැකීම ඇති, නැත්නම් යාළුවෙකුට ළඟ ඉන්න කෙනෙකුට හැදිලා නම් අපිටත් ඒක අඳුර ගන්න පුළුවන්. එකක් තමයි නිරන්තරයෙන් ඇස් වලින් කඳුළු ගලනවා. අඬනකොට කඳුළු ගැලීම නෙමෙයි. ඇස් ඇහි ඇඟිල්ල වැදිලා අත වැදිලා කඳුළු ගැලීම නෙමෙයි. කඳුළු ගැලීම දැන් සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය අවස්ථාවේදී ඇස් වලින් එහෙම කඳුළු ගලන්නේ නැහැ නේ. මොන හරි විශේෂිත සිදුවීමකදී නේ කඳුළු ගලන. එකෝ දුකක් වේදනාවක් නේ දරා ගන්න බැරි අවස්ථාවක් එනවනේ. එහෙම වුණාට පස්සේ අඬන කඳුළු පේරෙනවා. සමහර ඉතින් කඳුළු පේරෙන්නේ නැහැ අඬන එහෙම නෙවෙන්නේ. හරි. කොහොම හරි අසාමාන්‍ය ලෙස කඳුළු, අසාමාන්‍ය කියලා කියන්නේ මේ කඳුළු මේ දිසාවේ වෙසරුව වරපුව වගේ මෙහෙම වැස්සෙන්නේ නැහැ දෙපැත්තෙන්. හරි. කඳුළු වැඩිපුර එනවා නම් වෙන්න පුළුවන්. මේබි වෙන්න පුළුවන්. ෂුවර්. 100%ක් ෂුවර් නැහැ. අනිත් එක තමයි ඇස් පොඩි රිදීමකුත් තියෙනවා. ඊට වඩා මේ කබ එනෝ වැඩිපුර. කබ. කබ වැඩිපුර ගලනවා. සාමාන්‍ය කබ නිරෝගිමත් කෙනෙක්ගේ සාමාන්‍ය කබ ගැලීමක් තියෙන උදේට අපි මූණ සෝදලා කබ ටික ඉවත් කරනෝනේ නේ. හරි. දවල් වෙනකොට අතින් පිහ දානවනේ ඉතුරු ටිකනේ. හරි. ඉතින් මේ කබ ගැලීම සාමාන්‍යයෙන් දිනපතා සිදුවෙන දෙයක්. සාමාන්‍යයෙන් ඇහැකින් කබ ගැලීම නිරෝගිමත් කෙනෙක්ගේ සිදුවෙනවා. නමුත් අසාමාන්‍ය ලෙස කබ ගැලීමක් තියෙනවා නම් අන්න ඇස්ලිඩි ලක්ෂණයක්. අනිත් එක තමයි ඇස් රතු වෙනවා. වැඩිපුර රතු වෙනවා. ගොඩක් වෙලාට ඔය ඇඟිල්ල වැදුනොත් අත වැදිලා හෙම වුණාමත් රතු වෙනවා. නමුත් ඒ විශේෂිත අවස්ථා හැර සාමාන්‍ය මේ ඉන්න කෙනෙකුගේ ඇස් ගොඩක් රතු වෙලා තියෙනවා නම් කබ වැඩිපුර ඇවිල්ලා වගේ තියෙනවා නම් කඳුළු වැඩිපුර ගලනවා නම් අන්න ඒ ලක්ෂණ කීපෙම තියෙනවා නම් බොහෝ වෙලාවට ඇස්ලිඩ වෙන්න පුළුවන්. ඒක මේ මාරාන්තික තත්ත්වයේ වස්නේ හිම ගැටලුවක් නෙමෙයි. ඒක දින ගණනක් තියෙනවා. ඒ කාල සීමාවෙන් පස්සේ කිපීම සුව වෙලා යනවා. ඇස් නිතරම පිරිසිදු කරලා තියාගන්න තමයි තියෙන්නේ. ඇස් නිතරම සෝදලා පිරිසිදුව තියාගන්න. සෝදලා කියලා කියන්නේ පිරිසිදු වතුරෙන් සෝදන්න. සබම් මුකුත් ගන්න කියන එක නෙමෙයි ඔය කියන්නේ. ඇස් සෝදලා පිරිසිදු වතුරෙන් සෝදලා තියාගන්න. ඇස නිතරම පිරිසිදු තියාගන්න. එතකොට දින කීපයක් යනකොට ඒක අඩු වෙලා යනවා. මොකද වෛරසය මේ සුදුරජීවී කාණ්ඩේ කිසියම් කාලයක් ඇස තුළ ඉඳලා සුව එකෙන් අයින් වෙලා යනවා. දැන් ඕනම රෝගී තත්ත්වයක එහෙම නේ හිම්බිරිසාවක් වුණාත් අපිට දවස් 3 4න් නැති වෙනෝනේ. දැන් අපිට ඩෙංගු හැදුනත් ඩෙංගුත් වෛරස් ආසාදනයක් නේ. දින 6ක් 7ක් 8ක් 9ක් වගේ ගියාම ඌ ඒ චක්‍රය ගත කරා. දැන් සිව් කරන්නේ වෙනත් ධාරකයක ගාවට යනවා. ඉතින් ඒ කාලය තුල අපි සර්වයිව් වෙලා ආරක්ෂා වෙලා පරිස්සම් වෙලා ඉන්න එකයි තියෙන්නේ. ඉතින් මෙතනත් එහෙමයි. එහෙම රෝග ලක්ෂණ එනෝ නම් අර මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල පොදු ස්ථානවලට යන්න හොඳ නැහැ. හේතුව තමයි Tamanට නෙමෙයි ඒක ගැටලු වෙන්නේ. Tamanට ඉතින් මෙහෙමයි. ඇස ටිකක් ගැටලුකාරී තත්ත්වයක ඉන්නේ. ඒතර සාමාන්‍ය පරිසරයේ එලි මහන යනකොට ඉතින් දුහුවිලි වදිනෝ. එතකොට ටිකක් අර ඇස ටිකක් ඒ කියන්නේ ඇස ටික කරදරයි. මේක පොඩ්ඩක් හොඳින් සුව වීමට පුළුවන්. ඒ කියන්නේ පහසුවෙන් සුව වීමට පුළුවන් පොඩ්ඩක් ඇසට විවේකයක් දීලා පැත්තකට වෙලා ටිකක් කාමරයකට වගේ වෙලා ඉන්නවනම් මොකද හේතුව මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්, බෝ වෙන්න පුළුවන්, පැතිරෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙකුට බෝ වෙන්න පුළුවන්, ළඟ ඉන්න කෙනෙකුට ඇස්ලෙඩ තියෙනවා නම් අනිත් එක්කෙනාට බෝ වෙන්න පුළුවන්. කොහොමද බෝ වෙන්නේ? ස්පර්ශයක්. ස්පර්ශය මගින් බෝ වෙනවා. ස්පර්ශය කියලා කියන්නේ මේ ඇහැට හැතියන්නේ නැහැ නේ කවුරුවත් ගිහිල්ලා. ඒතර කොහොමද බෝ වෙන්නේ? දැන් මෙහෙම හිතනකෝ. දැන් බස් රථයේ ගමන් කරනවා. නේ? බස් රථයේ ගමන් කරන දැන් කඳුළු එනකොට එහෙම ඉතින් අපි පොඩක් පිහිදාන මෙහෙම මෙහෙම පිහිදාලා නේ. බස් එකේ අර ෂීට් එක අල්ලගෙන යනවා. සමහරවිට මෙහෙම හැම වෙලෙම පොඩි කරලා පොඩි කරලා නේ. ඔම ඇඟිල්ලෙන් පොඩි කරලා පොඩි කරලා හැම බස් එකේ ෂීට් එක අල්ලගෙන යනවා. ඒතර අර අතේ තැවරෙන කඳුළු හෝ කප ස්වල්පයක් නේ. ඒ ආශ්‍රිතවර වෛරසයේ ඉන්නවා. දැන් අර ෂීට් එකේ තැවරලා තියෙනවා. ඊට පස්සේ නිරෝගිමත් මිනිස්සෙක් කියලා
ඔතරින් ශීට් එකෙන් අල්ලගෙන යනවා. ඊළඟ ඒ මනුස්සයාට මේ හයියෙන් හුලගක් එනවා, ඇහි දූවිලි වගේ එනෝනේ, හැපිදාන. අන්න ෂීට් එකෙත් පිච්චර වෛරස නේ. ඒක මේ හම්බෙන් සිදුවෙන දෙයක්, මේක හිතලා කරන දෙයක් නෙමෙයි. දැන් ඇස්ලිට එනකොට කඳුළු ගැලීම, කප ගැලීම, එතකොට ඒවා අපි නේ අතින් පුළුවන් තරම් ඉවත් කරන උත්සාහ කරන ලේන්ස් හොකින් හරි. ඉතින් අපි තව දෙයක් ඇල්ලුවාම තව වස් නේ පස් රතේ නම් අර උඩ තියෙන පොල්ල මෙහෙම අල්ලගෙන යනවා නේ. ඊට පස්සේ අර එක ගෑවිලා තියෙනවා, තව කෙනෙක් ඇවිල්ලා එතනින්ම අල්ලගෙන යනවා. ඊට පස්සේ යා මොකක් හරි හේතුවකට ඇහැ පොඩක් පීතනවා, අන්න තව කෙනෙකුට ව්‍යාප්ත වෙනවා. ඒක නිසා අපි කියන ස්පර්ශයමක්, ස්පර්ශයමකින් ඇස්ලෙට එක්කෙනෙකුගේ ඉඳන් තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. තව එකක් තියෙනවා, මේ කෝඳුරුවන් ගැන අහලා තියෙද? සමහර කාලවලට කෝඳුරුවෝ ටිකක් වැඩිපුර ඉන්නව නේද? කෝඳුරු අර ඇහි ඇවිල්ලා ඇහැ වටේට කොහොම යන්නේ? සමහර කාලවලට තමයි ඉන්නේ කෝඳුරුවන් මගින් බෝ වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ අර වැඩිපුර ඉතින් කබ කොහොමත් දලනවා නම් අර කෝඳුරු එහෙම ඉන්න පුළුවන් ඉඩකඩ වැඩි. උන් ඇවිල්ලා ඉතින් මේ මෙහි සමහරක් අපි නිදි වෙලාවක වෙන්න පුළුවන්, ආසාද්ද පුජ්‍යල නිදි වෙලාවක වෙන්න පුළුවන්, නැත්නම් අවදිගෙන ඉන්න වෙලාවක මේ කෝඳුරු එක්ක ඇවිල්ලා ඇහුවා, උගේ සිරුරේ තැවරුණා කබ හරි කඳුළු හරි වෛරසයේ තැවරුණා. තව නිරෝගිමත් කෙනෙක් ගිහලා ඒ කෝඳුරුව ඇහැට ඇහැ මතට ගිහිල්ලා ඇහැ ආසන්න ගිහිල්ලා ලෑන්ඩ් කරලා එහෙම එහෙ කරකැවුණොත් අන්න තව කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒක නිසා කෝඳුරුවන් මගින් බෝ වෙන්න පුළුවන්, ස්පර්ශය මගින් බෝ වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඇස්ලේටිදී කියන් තියෙන්නේ, ওই ටික තමයි. ඉතින් දින කීපයක් වෙනකොට ඇස් පිරිසිදුව තියාගෙන විවේක ගන්න. එතකොට හරි. අර සාමාන්‍ය මිනිසුන් අතරට ආවට පස්සේ වෙන්නේ වැඩිපුරම Tamanට වඩා ගැටු වෙන්නේ අනිත් අයට, ඔක ව්‍යාප්ත වෙන්න බොහෙට පුළුවන්. හරි. ඉතින් මේ ඇස්ලෙට උච්චරය කියන්ති. අපි ඒක දැන් නෝට් එක ලියමු. ඊළඟට මේ නීරෝගිමත් ඇසක්. නීරෝගිමත් ඇසක්. නීරෝගිමත් ඇසක් පවත්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. අපිට ඇස් දෙකයි නේ තියෙන්නේ පුතා. කෙනෙක් කියන්න පුළුවන් මේ ඇස් දෙකක් තියෙනෝනේ නේ, ඇස් දෙකම පරිස්සම් කරගන්න එහෙම අත්‍යවශ්‍යම නැහැ නේ. එක හැක් නැත්තම් අනිත් ඇහැ තියෙනෝනේ කියලා. හැබැයි එක හැකින් පේනෝ තමයි, එක හැකින් බලද්දි ගිය සතේ අපි කතා කරා මොන දෘෂ්ටියද නැති වෙන්නේ. ඔව්, එක හැක් නැහැ කියලා කියන්නේ ත්‍රිනේත්‍රික දෘෂ්ටියක් කොහොමත් නැහැ. ත්‍රිනේත්‍රික දෘෂ්ටිය නැහැ කියලා කියන්නේ ත්‍රිමාණ දෘෂ්ටියක් නැහැ. වස්තුවක දිග, පළල, උස, වස්තුර පවතුන දුර ගැන අවබෝධයක් ගන්නත් බැහැ. ඒක නිසා ඇස් දෙකම වැදගත්. දැන් වකුගඩුවල අටවසර දිගන ගන්න අපේ වකුගඩු යුගලක් තියෙනවා. සමහරක එක් වකුගඩුවකට හානි වුණයින් පස්සේ සමහරක ඒකේ තියෙන බෘක්කාණු සෛල විනාශ වෙලා ගිහිල්ලා විවිධ හේතු නිසා. එක වකුගඩුවක් ඉවත් කරා කියලා හිතනකෝ, අනිත් වකුගඩුවේ මුළු ජීවිත කාලය තුරම ඒ බහිශ්‍රාවී ද්‍රව්‍ය, ඒ කියන්නේ රුධිරයේ තියෙන බහිශ්‍රාවී ද්‍රව්‍ය ටික පෙරලා මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය කරන්න එක වකුගඩුවක් ඇති. නමුත් S දෙකක් තිබුණා කියලා එක හැක් නැතුනම අනිත් හැෙන් අර සාමාන්‍ය ක්‍රියාවන් කරගන්න බැරි වෙනවා. හරි. මොකද අපිට පාර හරහාවත් පයින්න බෑ එක හැකින්. පයින්න පුළුවන් අර එන වාහනය, තමන් වෙත එන වාහනය, තමන් වෙත එන නේ වස්තුව කොච්චර දුරකින්ද තියෙන, කොච්චර ළඟකින්ද තියෙන කියලා අවබෝධය ගන්න බෑ. ඒකට හේතුව අපි කියනවා S දෙකෙන් එකම ප්‍රදේශයක් බලනකොට තමයි අපි ඒකට කියන්නේ ද්විනේත්‍රික දෘෂ්ටිය. එතන ද්විනේත්‍රික දෘෂ්ටියත් එක්ක ලැබෙන විශේෂිත හැකියාවක් තමයි ත්‍රිමාණ දෘෂ්ටිය. එතන එක හැක් නැහැ කියලා කියන්නේ ද්විනේත්‍රික දෘෂ්ටිය නැහැ, ඒ නිසා ත්‍රිමාණ දෘෂ්ටිය නැහැ. ඒක නිසා S දෙකම පරිස්සම් කරගන්න ඕන. මේ මේ ඔය අවුරුදු කාලේ රතිඤ්ඤ පත්තු කරන්න ගියාම සමහර දරුවෝ රතිඤ්ඤ මෙහෙම අතේ තියන් පත්තු කරා. සමහර ටික හානියක් නොවෙන්න පුළුවන් ඒ විස වෙන කොටස් ඇහැට එන්නේ නැතුව, මූණට එන්නේ නැතුව විසිරලා යන්න පුළුවන්. නමුත් හිතනකෝ අපේ අවාසනාවකට ආවොත් මොකද කරන්නේ? අත තියලා නවත්තන්න පුළුවන්. බෑ. හානිය වෙනවා. ඒක නිසා ඒව ගැන කියනනේ ඇස් පරිස්සම් කරගෙන ඔය අවුරුදු කාලේම නිරන්තරයෙන් ටීවී වල පවා දාන. දැන් ඉතින් දරුවෝ ටිකක් තේරුමක් ඇතුව ඔය දේවල් කරන්නේ. ඉස්සර සෑහෙන අනතුරු වැඩි පොඩි, අර අපි පොඩි කාලේ එහෙම ටීවී එකේ වෙනමම වැඩ මේ පෙන්නව අවුරුදු කාලට මෙන්න තුවාල වෙලා ඇස් පේන්නේ නැතුව එහෙම අර එහෙම දැනුවත් කිරීම කරන. නමුත් එහෙම දැන් කරන්නේ නැහැ. දැන් ගොඩක් එහෙම අනතුරුත් අඩුයි. ඉතින් අර ගොඩක් වෙලාට තියෙන රතිඤ්ඤ පත්තු කරලා ඈතර විසි කරන ප්‍රශ්න නැහැ. රතිඤ්ඤ පත්තු කරලා ටිකක් ගෙදර ඉන්න අය අතරේ වීරය බවට පත් වෙන අතේ තියන් පත්තු කරන. ඒතකොට තමයි හානි වෙන්නේ.
ඉතින් එහෙම හානි වෙන පුළුවන් එක එක අවස්ථාවක් පමණයි. ඉතින් ඔන්න ඇහැ පරිස්සම් කර ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු එක, ඇසට මේ කැමති කැමති දේවල් දාන්න බෑ. කැමති කැමති දේවල් කියලා කියන්නේ බෙහෙත් දියර වර්ග අපිට ඕන ඕන විදිහට දාන්න බෑ. ෆාමසි එකේ ඉන්න කෙනා කියනනේ ඇහැ කහනකට ඕකට මේ 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 මේකෙන් ලික්විඩ් එකේ මේ බින්දු කීපයක් දාන්න, එහෙම බෑ. පුතාලා අහලා තියෙද මේ සාමාන්‍ය වෛද්‍යවරු අතරේ ඇස කන නාසය පිළිබඳ වෙනම විශේෂඥ වෛද්‍යවරු ඉන්න? ENT සර්ජන්ලා කියලා කියන්නේ. ඇයි එහෙම ඉන්නේ? කනට වෙනම විශේෂඥ වෛද්‍යවරෙක් ඉන්නේ. මේක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. අතර සාමාන්‍ය වෛද්‍යවරුකට වඩා ඒ වගේ විශේෂඥ වෛද්‍යවරෙක් ගොඩාක් කනගෙන අධ්‍යයනය කළ තියෙනවා. දෝෂය මොකද්ද? ඒකට පිළියම් මොකද්ද කියලා යන හොඳටම දන්නවා. අතර ඇස ගැන වෙනම අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට එහෙම නැතිනම් එහෙම වෛද්‍යවරු ඉන්න ඕනේ නැහැනේ. මේක ඇස කන කියලා කියන එච්චර සැලකිලිමත් යුතු අවයවයක් නොවෙනවා නම් එහෙම වෙන වෙනම විශේෂඥ වෛද්‍යවරු ඉන්න ඕනේ නැහැ. ඒක ශේෂ්ඨයි. ඉතින් උගුර කන නාසය නේ, ඇස කන නාසය ඔය හා සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඒ ඉන්නේ මේක ඉතාමත් වැදගත් අවයවයක් නිසා, මේක ඉතාම සංවේදී ව්‍යූහයක් නිසා පොඩි අත්වැරදීමක් නේ ඇස් නොපෙනෙන කන් නොඇසෙන්න හේතු වෙන්න පුළුවන්. ඒක නිසා කියන වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු දියරයක් ලික්විඩ් එකක්, ඒ කියන්නේ ඩ්‍රොප්ලට් එකක් බිඳිත්තක් දාන්න පැහැට. දැන් මෙහෙම හිතන්න ඕනේ, දැන් මෙන්න මේ වැරද්ද කරන්න පුළුවන් අපේ ගෙදර ආච්චිලා සියලා නේ තාත්තම්ම සමහරට කරන්න පුළුවන්. දැන් ඔන්න මීට අවුරුදු දෙකකට කලින් ඇස් රිදෙන්න අරගෙන අක්ෂි වෛද්‍යවරයෙක් හමු වෙලා බෙහෙත් අරන් ඇවිල්ලා තියෙනවා. ඒක 60 දාලා කියපු විදිහටම දිනපතා උදේ හවස දෙකේ 60 දාලා ඇස සනීපුණා. දැන් ආයෙමත් අවුරුදු දෙකමාරක් ගිහිපු තැනක ආයෙමත් ඒ විදිහටම රිදෙන්න පටන් ගන්නවා. ඒතර මතක් කරනවා කලිනුත් බෙහෙත් දැම්මම හරි ගියා. දැන් අර ප්‍රථම ආධාර පෙට්ටියේ හරි කොහේ හරි බෙහෙත් තියෙන තැන හොයනවා. හොයනකොට අර පරණ බෙහෙත් හම්බ වෙනවා ඉතුරු ටිකක්. ඔක්කොම බෑ වෙලා නැහැ, තව ටිකක් ඉන්න. අර ඉතුරු භාගය අරගෙන දාන එක හොඳයිද? නෑ. වැරදීම් ගොඩක් වෙන්න පුළුවන්. සමහර විටක ඒ රෝගීතත් තියෙන වෙනත් ගැටලුවක් වෙන්න පුළුවන් ඇසට ඇතුළලා තියෙන. ඒක අපිට මේ අඳුර ගන්න බෑ. ඒක වෛද්‍යවරයෙකුට තමයි අඳුර ගන්න පුළුවන් ඉන්නේ. ඒක නිතින් අපි වෛද්‍යවරු අතර වෙනසක් තියෙනවනේ. අනිත් එක තමයි මේ සමහර විටක ඒ ඇහැට එකතු කරන ඒ දියර වර්ගයේ රසායනික ද්‍රව්‍ය කල්ලිකුත් වෙලා තියෙන පුළුවන්. ඔය හැම එකකම තියෙන රසායනික ද්‍රව්‍ය. රසායනික ද්‍රව්‍යයක් කල්ලිකුත් වෙනකොට වෙන්නේ අර ඇතුළේ තියෙන රසායනික සංයෝග වල ගුණ වෙනස් වෙනවා. සමහර විටක අපේ අවාසනාවකට ඒ රසායනික සංයෝගය වෙනත් සංයෝගයක් බවට පරිවර්තන වෙලා තියෙන පුළුවන් කාලය ඉක්මවා යාමත් සමග. එතකොට සමහරට ඒ වගේ පිඳිත්තක් ඇහැට එනකොට මුළු ඇහැම අන්ධනේ අක්ෂිකාචර විසාර වශයෙන් හානි වෙලා මුළු ඇහැම නොපෙනෙන තත්ත්වයකට පත් වෙන පුළුවන්. ඒක නිසා පැරණි බෙහෙත් වර්ග, කල්ලිකුත් වෙච්ච බෙහෙත් වර්ග ඇහැට දාන්න හොඳ නැහැ. දැන් සාමාන්‍යයෙන් බෙහෙත් වල තියෙන්නේ නිෂ්පාදිත දිනේ තියෙනවා, කල්ලිකුත් වීමේ දිනේ තියෙනවා. අපි ෆාමසි එකෙන් බෙහෙතක් ගන්න ගියා, මේක ඇසට කනට නෙමෙයි ඕන දෙයකට ඇප්ලයි කරගන්න මේ කතාව පුතාලා දැනුවත් වෙන්න. දැන් හිතන්න ඔන්න බෙහෙතක් මම දැන් මිලදී ගන්න යනවා. බෙහෙත් අර ඇසුරුමේ සඳහන් කරලා තියෙන නිෂ්පාදිත දිනය, ඇසුරුම් කළ දිනය, ඔහොම ඊට පස්සේ කල්ලිකුත් වීමේ දිනය, ඔහොම දින තුනක් තියෙනවා. අපි ඔක නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය ගැන තමයි සැලකිලිමත් වෙන්නේ. හරි. ඒතර පුතාලා හිතන්න ඕන දැන් නිෂ්පාදිත දිනයේ තියෙනවා 2022 10 වෙනි මා 2022 6 වෙනි 7 වෙනි මාසය කියලා තියෙනවා. කල් ඉකුත්තන දිනේ තියෙනවා 2024 7 වෙනි මාසය. දැන් අපි ඉන්නේ මේ 2024 6 වෙනි මාසෙට ඇවිල්ලා තියෙන්නේ. තව එක මාසය නේද තියෙන්නේ. ඒතර අවුරුදු දෙකක් විතර ඉස්සරහට, ඒ කියන්නේ අවුරුදු දෙකක කාල පරාසය තුල අපි ඉන්නේ මේ අන්තිම මාසෙ නේද ඉන්නේ. අපි දන්නේ නැහැ සමහරට කොයි රසායනික සංයුතියනේ. දන්නේ නැහැ නේ හරියට මේ දිනේටම නෙමෙයි. ඒ ආසන්නදී වෙනස් වෙනවද දන්නේ. ඒක නිසා අපි ඖෂධයක් ගන්නකොට නිතරම බලන්න ඕනේ කල්ලිකුත් වීමේ දිනයට කලින් දිනක් කොහොමත් වෙනව. නමුත් බෙහෙත අලුත් වෙනවා. දැන් ඒ බෙහෙතයි ඕන තව බෙහෙතක් තියෙනවා මේ 2024 අප්‍රේල් මාසේ. මේ ගිය මාසෙ උඩින් මාස තමයි නිෂ්පාදිත දිනේ. ඒතකොට එහෙම බෙහෙතක් ගන්න එක ගැටලුකාරී වෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මීට මාස දෙකකට කලින් ඉපදුණා නම් තව ඉස්සරහට අවුරුදු දෙකක් තුනක් හතරක් එහෙම තියෙනවා. ඒක නිසා නිතරම බෙහෙත් වර්ග මිලදී ගනිද්දී ගන්නේ අලුත් බෙහෙත් තමයි ගන්නව. ගොඩ නේ නැතුව අර නිෂ්පාදිත දිනයයි කල්ලිකුත් වීමේ දිනය අතර මැද තියෙනවා කියලා සමහරටක කෙලවරේ තියෙන පුළුවන්. තව හරියටම දවස් 15 කල්ලිකුත් වෙන. එහෙම එකක් ගන්න එපා. ඒ අවධානම ගන්න එපා. මොකද ඒ රසායනික ද්‍රව්‍යවල වෙනස් වීම
පරිසර සාධක නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වයේ සමාටක එක ගබඩා කරලා තියෙන ෆ්‍රිජ් එකේ හරියටම ශීතකරණය තුළ ඒ උෂ්ණත්වය නොවෙන්න පුළුවන්. පරිසරයේ ආර්ද්‍රතාවය හේවත් ජල වාෂ්ප ප්‍රමාණය හේතුවෙන් වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක නිසා අර ඒ කල්ලිකුත් වීමේ දිනයට දින කීපයකට පෙර ඒක වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන්. ඒක නිසා කවදාවත් අර කල්ලිකුත් වීමේ දින ඉතාම ආසන්න දින බෙහෙත් ගන්න එපා. කාලපරාසය ඇතුලේ වුණත් පුළුවන් තරම් අලුත් බෙහෙත් ගන්න, නිෂ්පාදනයේ මේ ළඟ තියෙන බෙහෙතක් ගන්න, ඒක හොඳයි. මේ මද්දසාර ලෝකේ අනිත් පැත්තනේ අහල ඇති මද්දසාර ටිකක් කල් ගතනට ඔය වයින් වර්ග, බීර වර්ග, ඔය සුදුරු ජීවි භාවිතය යටතේ අපි කතා කරන්නේ වයින් නිෂ්පාදනයේ, බීර නිෂ්පාදනයේ. ඒතර මද්දසාර එහෙම කල් ගතනකොට තමයි ඒක ටිකක් කියන්නේ මේ මේ මද්දසාරයක් කල් ගත වෙනකොට තමයි ටිකක් වටිනාකම වැඩි වෙන ඔය වයින් වර්ග. එහෙම සමහර වයින් වර්ග තියෙනවා අවුරුදු 5 10 එහෙම පරණ ඒවා. පැහැදිලිද? ඒවා මම මේ කියවිච්ච නිසා දැන් ඖෂධ වර්ගවල බලන්න ඕනේ අපි අලුත් දිනේ. මද්දසාරවල එහෙම වයින් වර්ග, බීර වර්ගවල එහෙම අර ටිකක් නිෂ්පාදනයේ ගොඩක් ඈත නම් ඒක ටිකක් මිලෙන් අධිකයි. ඒ කියන්නේ පස්සේ කාලෙක ඉගෙන ගන්න පුළුවන් ඔය සූත්‍ර ජීවි නිෂ්පාදනයක් නේ ඒක. ඒක නිසා මේ කියුවේ. ඉතින් මේ ඒක නිසා වෛද්‍ය නිර්දේශකකින් තොරව ඖෂධ බෙහෙත් වර්ග හැට දාන්න එපා. අර නිෂ්පාදිත දිනයයි කල්ලිකුත් වීමේ දිනය අතර තියෙන බෙහෙතක් ගන්න ඕන. හැබැයි නිෂ්පාදනය අලුත් වෙන්න ඕන. අනිත් එක තමයි මේ ඔය කිසිම වෙලාවක ඒ කියන්නේ සොයා බැලීමකින් තොරව කලබලයට ඇස්වලට බෙහෙත් දාන්න හොඳ නැහැ. ඔය හදිසි අනතුරු වෙච්ච අවස්ථා තියෙනවා. සමහරක ඔය ගම්බද පළාත්වල සමහර ඔය හැට බෙහෙත් දානකොටනේ එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. සමහර ටෝච් එලියෙන් මේ වැඩේ කරන්නේ. සමහරක හැට දාන මොකක් හරි ටියුබ් එකක ප්‍රෙස් කරලා අර එන ලික්විඩ් එක ද්‍රවයේ තමයි හැට දාන්න පිදිත. සමහරක වැරදීමක් වෙලා මේ සුපර් ග්ලූ තියෙනවනේ, ඒකත් පොඩි ටියුබ් එකක් වගේනේ පැටලෙන්න පුළුවන්. ඒක අරගෙන දාන්න පුළුවන්. කළුවරේ ඔක අතර හු වෙනන ටියුබ් එක 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 හැදේනේ. එහෙම වුණොත් කොහොමද තත්තේ? එහෙම වෙන්නේ නැහැ. වෙන එකක් නැහැ. නමුත් නොසලකිලි මත්කම නිසා සමහරක නොදන්න කෙනෙක්, ඕක ගැන දැනුවත් වීමක් නැති කෙනෙක් සමහරක මේ වගේ දෙයක් දාන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේවා හරි තැන ඖෂධ තියලා තියන ඕන. ප්‍රථම ආධාර පෙට්ටියේ හරියට ටෝච් වලින් නෙමෙයි, හරියට හොඳට හොයලා බලලා සෝදිසි කරලා මේක හරියටම ඖෂධය කියලා නේ නිගමනයකට ඇවිල්ලා තමයි බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ. පැහැදිලිද? ඔය සමාජක ගම්බද පළාත්වලට යනකොට මිනිස්සු සමහර ඔය ඉංග්‍රීසියෙන් print කරපු දේවල් කියවන්නේ, මොන හරි ඉංග්‍රීසියෙන් print කරලා තියෙනවා මේක ඖෂධයක් කියලා හිතන්න පුළුවන්. සමාජක ඇහැට දාන බෙහෙත කියලා රැවටිලා හරි එකක් අරගෙන දාගන්න පුළුවන් press කරලා තියෙනවානේ. හරි, ඒ නිසා එහෙම වෙන එකක් නැහැ. මං කිව්වේ ඇහැට බෙහෙත් දානකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ආයෙමත් කොහොමද ඒ වගේ පිදිත්තක් වැටුණොත්? ආයෙමත් කතාව ඉවරයි නේ. ඒ හැ නැතුව අනිත් ඇහෙන් තමයි වැඩ කරන්න වෙන්නේ ඊට පස්සේ. හරි, ඉතින් මේ ඊළඟ කාරණේ තමයි මේ ඔය අව්වේ යනකොට පළඳින්න ඕන මොන කණ්ණාඩිද? අව් කණ්ණාඩි පළඳින්න. අව්වේ යනකොට කියලා කියන්නේ පුතාලට මම කිව්වා උදේ පාන්දර අව්වේ. උදේ පාන්දර 7 8 9 10 වගේ කාල සීමාවේ පවතින අව්ව ගත්තාම එක හිතකර පාර ජම්බුල කියන වැඩිපුර තියෙන අවස්ථාවක උදෑසන කාලේ. ඒ උදෑසන කාලේ අව්ව අපේ සිරුර මත වැටෙන එක හොඳයි. සම මත වැටෙනවාම සම මත විටමින් D සංශ්ලේෂණය වෙනවා. විටමින් D නිපද වෙනවා. උදෑසන අව්වේ අව් කණ්ණාඩි දාන්නවත්, කුඩ දාන්නවත්, කැප් දාන්නවත්, තොප්පි දාන්නවත් එහෙම ආවරණේලා එහෙම ඉන්න ඕනේ නැහැ. උදෑසන අව්වේ කොහොමත් එලිමහනේ ඉන්න. ඒකනේ ඉස්කෝලේ උදේ පාන්දර රැස්වීම එලිමහනේ ගන්න එකයි. උදෑසන අව්ව හිත කරයි. හිත කර පාර ජම්බුල කිරණ තියෙනවා. සමමත විටමින් D පවා නිෂ්පාදනය වෙනවා. ඒකනේ හරි චූටි දරුවෝ එහෙම ඉපදිලා සති දෙක තුනයි උදේ පාන්දර අව්වේ හෙට මෙට එක්කගෙන යනෝ නේද? අව්වේ කියලා කියන්නේ මේ දැඩි සූර්ය රශ්මිය නෙමෙයි, උදේ පාන්දර අව්වේ යන්තම් හෙට මෙට පොඩ්ඩක් එක්කගෙන යනෝ. එක්කගෙන යනවා කියලා කියන්නේ මෙහෙම අව්වට අල්ලගෙන හෙට මෙට යන්නේ නැහැ. මේ මෙහෙම වඩාගෙන පරිස්සමට හෙට මෙට යනවා. අර උදෑසන කාලේ දින අව්ව හිත කරයි කියලා තමයි කියන්නේ. අව්වේ විටමින් D නැහැ. මයික එක දසක් කිව්වා අව්වේ විටමින් D තියෙනවා නම් බෝතල් වලට එකතු කරගන්න පුළුවන්. එහෙම නැහැ. අව්වේ තියෙන හිත කර පාර ජම්බුල කියන ඒව උදව්වෙන් සම්මත විටමින් D නිෂ්පාදනය වෙනවා. එතකොට මේ මෙතන තියෙන අවස්ථායක පැත්ත තමයි ඔය දහවල් 11 12 1 2 වගේ වෙනකොට හිතකර පාර ජම්බුල කියන නෙමෙයි වැඩිපුර තියෙන්නේ අහිතකර පාර ජම්බුල කියන. ඒතර ඒ අහිතකර පාර ජම්බුල කියන නිසා මේ අක්ෂිකාචේ වගේ සංවේදී කොටස් වලට හානිය ඇති වෙනවා. ඒ නිසා දහවල් 12ට 1ට 2ට ඉලිමහනේ යනවා නම් අව්වේ යනවා නම් ග්‍රවුන්ඩ් එකේ යනවා නම්
අර අවු කණ්ණාඩි පළඳිනක හොඳයි. අවු කණ්ණාඩි කියලා කියන්නේ ඔය කඩේ තියෙන මොන හරි කළු කරපු කණ්ණාඩියක් නෙමෙයි. වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය මත මේ උසස් තත්ත්වයේ අවු කණ්ණාඩියක් අරගෙන පළඳින. එතකොට අර අහිතකර පාරජම්බුල කියන වලින් ඇසර සිදුවන පුළුවන් හානිය අවම කරගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ පුතාලා අහලා ඇති අර ඇසේ සුද ඇතිවීම. එදා මං ගිය සතිය උගන්නද්දි කිව්වා අහිතකර පාරජම්බුල කියන නිසා අර අක්ෂිකාචයේ හැදිලා තියෙන ප්‍රෝටීන වල ගුණ වෙනස් වෙන පුළුවන්. ඒකත් එක්ක ප්‍රෝටීන වල ඒ අක්ෂිකාචයේ පාරදෘශ්‍ය බව නැති වෙලා යනවා. ඒකත් එක්ක ඇසේ සුදු තත්ත්වය ඉතාම අඩු කාලයක් ඇතුළත ඇති වෙන පුළුවන්. ඒ නිසා අවු කණ්ණාඩි පළඳි. උදෑසන වැඩට යද්දි දාන්න ඕනේ, හවස වැඩ ඇරලා ඉද්දි කළුවරේ දාන්න ඕනේ. හැබැයි දහවල් 12 1 2 එලි මහනේ ඉන්න කෙනෙක් නම් අවු කණ්ණාඩි පළඳින එක හොඳයි. ඇහැ පරිස්සම් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ දේවල් ටිකක් තමයි තියෙන. ඇස් ඉතින් නිතරම පිරිසිදුව තියාගන්න. පිරිසිදුව තියන කියලා කියන්නේ හැමතිස්සම සෝද සෝද සමංගක සෝතන කියන එක නෙමෙයි. උදෑසන අවදි වුණායින් පස්සේ මූණ හොදන්න පුරුදු වෙන්න. ඒක පැය දෙක තුනකට හතරකට කල් දාලා උදේ 10ට මූණ සෝදන්න ඉන්න එපා. උදෑසන මූණ සෝදලා දත් මැදලා අර මෝනින් අපි කියන්නේ උදෑසන කාලයේ කරන අත්‍යවශ්‍ය කටයුතු මේ වැසිකිලි ගිහිල්ලා දත් මැදලා මූණ සෝදලා ඇඟ සෝදගෙන අලුත් ඇඳුමක් ඇඳගෙන දවස ආරම්භ කරන්න. නිරන්තරයෙන් ඉතින් මේ අවයව පිරිසිදුව තියාගන්න. ඒතර මේවෙන් කල් පැවැත්ම වැඩි. හරි, අපි එහෙනම් ඒ පිළිබඳව ලියන්න පටන් ගමු. ලියන අතරේ අලුත් කාරණා තිබුණොත් කියමු. ඊට පස්සේ තියෙන අපිට අර දුරදෘෂ්ටිකත්වයේ සහ අවිදුරදෘෂ්ටිකත්වයේ කියන අන්තිම මාතෘකාට එන්න ඇති. මේ ඉස්කෝලේ මොකද උනේ? ගිය සතියේ සමුද විභාගේ පටන් අරන් ආයෙමත් අඟහරුවාදා බදාදා නැතුව තිබිලා ආයෙම බ්‍රහස්පතින්දා සිකුරාදා ඉස්කෝලේ සමහර ඉස්කෝලවල පැවැත්වුණා, සමහර ඉස්කෝලවල පැවැත්වුණේ නැහැ නේද? සමුද තිබුණා නේද මොන හරි විෂයන් කීපයක්? සමුද තිබුණා. ගිය සමුද තිබුණා, ඊට පස්සේ අඟහරුවාදා බදාදා තිබුණේ නැහැ. ඇයි එහෙම කරන්නේ? අයිම ප්‍රහස්පයින් සිකුරාද අර පාසල් වල විදුහල්පතිවරුන්ගේ ස්ට්‍රයික් එකක් නිසා සමහර පාසල් පැවතුනේ නැහැ. සමහර පාසල් තිබුණා. රාහුල එහෙම මම හිතන දන්න විදිහට තිබුණේ නැහැ රාහුල විද්‍යාල. හරි, ඉතින් ඊව නැති ඔක්කොම නිකන් අක්‍රමවත් වෙලා වගේ නේ තියෙන්නේ. අපි පාඩම් හයක් ඉවර කළා. මම ටෙස්ට් එකක් තියෙනවා. පාඩම් හයක් ඉවර කළා තියන් ටෙස්ට් එක. දැන් ඊළඟට තුන්වෙනි පාඩම් පටන් ගන්නේ. හයක් ඉවර කළා. ඉරිගහන MCQ ප්‍රශ්නයි. හරි, ඉදිකහන MCQ ප්‍රශ්නත් ඇතුළත් කරලා ලියන ප්‍රශ්නත් ඇතුළත් කරලා ලොකු විභාගයක් තියෙනවා. පැය දෙකහ මාර්ක් වගේ පේපර් එකක්, ෆුල් පේපර් එකක් ලියවනවා. ඒ ලියන්නේ පාඩම් හයක් ඉවර වෙලා. උඩින් පල්ලෙන් කරන්න බෑ අපිට. ආවට ගියාට කරන්න බෑ. දැන් ඉස්කෝලෙන් දේවල් වෙන්නේ නැත්නම් හරියට කොහෙන් හරි වෙන්න ඕනනේ. සම මෙතන පිළිවෙලට පාඩම් 6ක් ඉවර කරලා ටෙස්ට් එක දිනවා. පාඩම් 13ක් ඉවර කරලා ටෙස්ට් එක දිනවා. ඊට පස්සේ පාඩම් 19 ඉවර කරලා ටෙස්ට් එක තියනවා. හරි, පුතාලා ලියන්න පටන් ගමු. මෙන්න මෙතන අක්ෂි ආසාදන කියන තැන ලිව්වද? අක්ෂි ආසාදන කියන තැනින් පටන් ගන්න. මේ මුල් වාක්‍ය දෙක තුන ලිව්වා වගේ ලිව්වද? නැහැ. හරි, මෙතනින් පටන් ගමු. ලියන මාතෘකාව අක්ෂි ආසාදන. මම තන ස්ක්‍රීන් එක හදන්න. ලියන අක්ෂි ආසාදන යටතේ පුතා ඩොට් එකක් දාලා ලියන්න.
තොට්ටයක් දාලා සාමාන්‍ය පාට පැන ලියන්න. මිනිසුන් අතර ඩොට්ටයක් දාලා ලියන්න. මිනිසුන් අතර බහුලතම අක්ෂි ආසාදනයක් ලෙස ඇස්ලෙඩ හැඳින්විය හැකිවේ. ඇස්ලෙඩ ඉතින් පොඩි පොඩිම පොඩි අනුමාතුකක් කරන් තියෙනවා. අර ඇස්ලෙඩ ගැන වෙනම කියන නිසා තොරතුරු ටිකක් ඔන්න පුතල් ලියාගන්න. ඔහොම ඇස්ලෙඩ කියලා ලියාගන්නකෝ. වෙන පොඩි මාතෘකාවක් පමණයි ලියන යටතේ ඩොට් එකක් දාලා සාමාන්‍ය පාට පැනෙන් ලියමු. මෙම තත්ත්වය ඇති වූ පසු මෙම තත්ත්වය ඇති වූ පසු රෝග ලක්ෂණ ලෙස මෙම තත්ත්වය ඇති වූ පසු රෝග ලක්ෂණ ලෙස අන වැදගත් පාට පැන ලියන පුතා. ඇස් රතුවීම තමා ඇස් රතුවීම තමා කබ ගැලීම ඇස් රතුවීමකමා කබ ගැලීම තමා ඒ තමයි ලක්ෂණ විදිහට කියන්නේ. ඇස් රතුවීමකමා කබ ගැලීමකමා කඳුළු ගැලීම. මේ ටික වැදගත් පාඩ පැනගෙන ඕනේ. ඊට පස්සේ ආයමත් සාමාන්‍ය පාඩ පැන ලියන පුතේ. ආදිය දැක ගත හැක. දැකගත හැකි වේ කියලා දාන ඒ වාක්‍ය එකක් පිළිවෙල මත. දැකගත හැකි වේ. ඇස්ලෙඩ යටතේ ඊළඟ වාක්‍ය ලියන්න සාමාන්‍ය පාට පෑන. ඩොට් එකක් දාලා ලියන්න. ඇස්ලෙඩ මෙන්න මේ චුට්ට විතරක් වැදගත් වෙන්න ඕන, මතක තියෙන්න ඕන. වෛරස් ආසාදන වැදගත් පාට පෑනෙන් එන්න. ඇස්ලෙඩ වෛරස් ආසාදනයක් සාමාන්‍ය පාට පෑනෙන් මගින් ඇතිවන අතර ව්‍යාප්ත වනුයේ පැතිරෙන්නේ එක පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙකුට පැතිරෙන්නේ. ව්‍යාප්ත වනුයේ ආයමත් වැදගත් පාඩ පැන යොදා ගන්න. ස්පර්ශය මගින් හා කෝඳුරුවන් මගින් ස්පර්ශය මගින් හා කෝඳුරුවන් මගින් අපිට දින කිහිපයක් විවේකීව සිටීමෙනුත් ඇස් පිරිසිදුව තියාගෙන විවේකීව සිටීමෙනුත් මේ தත්ත්වය මග හරව ගන්න පුළුවන්. නැත්තම්
වෛද්‍ය රුගාව ප්‍රතිකාරක් තියෙනවා. ප්‍රතිකාර ගැනීම තුළ ඉක්මනින්ම මේ තත්ත්වය පහ වෙලා යනවා. ලියන්නේ යටතේ තව ඩොට් එකක් සාමාන්‍ය පාට පෑනෙන්. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැකි වේ. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැකි වේ. මෙම තත්ත්වය පාලනය කළ හැකි වේ. හරි. එහෙනම් ඇස්ලිඩේ කතාව උතනින් අවසන්. ඇස්ලිඩේ විස්තර ටික ඉවරයි. දැන් ලියන්න පහලින් වෙනම ඩොට් එකක් දාලා ලියන්න. පහලින් ඩොට් එකක් දාලා වෙනම ලියන්න. සාමාන්‍ය පාඩේ පෑනෙමයි. ඇස ඉතාමත් වටිනා සංවේදී ඉන්ද්‍රියක් බැවින් ඇස ඉතාමත් වටිනා සංවේදී ඉන්ද්‍රියක් බැවින් එය නිරෝගිමත් ලෙස පවත්වා ගත යුතුවේ එය නිරෝගිමත් ලෙස පවත්වා ගත යුතුවේ එය නිරෝගිමත් ලෙස පවත්වා ගත යුතුවේ ඒ සඳහා අනුගමනය කළ හැකි ඒ සඳහා අනුගමනය කළ හැකි ඒ සඳහා අනුගමනය කළ හැකි පූර්ව ආරක්ෂණ ක්‍රම කිහිපයක් ඒ සඳහා අනුගමනය කළ හැකි පූර්ව ආරක්ෂණ ක්‍රම කිහිපයක් පූර්ව ආරක්ෂණ ක්‍රම කිහිපයක් පහත දැක්වේ. හරි. දැන් අපි කතා කරපුව තමයි පුතා මේ තියෙ. ලියමු එක එක. වැදගත් පාට පැන ලියනවා නම් හොඳයි. එදිනදා ජීවිතයත් වැදගත් වෙනවා මේ කාරණා. ලියන්න එක අංක 25 ලියන්න පුතා වැදගත් පාඩ පෑනේ. වෛද්‍ය උපදෙස් වලින් තොරව වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇසට බෙහෙත් දියර ආදිය නොදෙමි. වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇසට බෙහෙත් දියර ආදිය නොදෙමීම. බෙහෙත් දියර ආදිය නොදෙමීම. අංක දෙක
රූපවාහිනිය හා පරිගණකය එක දිගට නැරඹීමෙන් වැළකීම. අත්දැකීම් මෙති අර එක දිගට ෆිල්ම් එකක් එහෙම අපි බැලුවම පැය 3ක් විතර ඇස් දෙක පොඩ්ඩක් රිදෙනව නේද? පොඩ්ඩක් කඳුලින ගතියක් වගේ එමෙනවා. ඇස් දෙක රිදෙනවනේ. ටීවී එක වැඩිපුර බලනකොටත්. ඒ තත්ත්වය කියන්නේ. රූපවාහිනිය හා පරිගණකය එක දිගට නැරඹීමෙන් වැළකීම. අංක තුන වැදගත් පාඩ පෑනේ පුතා. තීව්‍ර ආලෝකයට ඇස නිරන්තරයෙන් නිරාවරණය නොකිරීම. අන්න ඉගෙන කියවුන්නේ පුතාලා දැන් කාමරයේ පුතාලා පාඩම් කරනවනේ කිසියම් ස්ථානයක පොත් මේසේ. ඉතින්ට මේ ලුක් ආලෝකය අඩුවෙන් තියෙන්නත් හොඳ නෑ. ආලෝක තීව්‍රතාවය අඩු වුණාමත් ඊට පස්සේ මොකද වෙන්නේ? අපි කණිනිකාවේ සිදුරේ ප්‍රමාණය වැඩි කරගන්න උත්සාහ කරනවා. මොකද වැඩි ආලෝකයේ ප්‍රමාණයක් අරගෙන වස්තුව හොඳින් නිරීක්ෂණය කරන්න. ආලෝකයේ ගොඩාක් සැරුණොත් මොකද වෙන්නේ? පොතට වැටෙන ආලෝකයේ ගොඩාක් සැරණා. කණිනිකා අපි පොඩි කරගන්න උත්සාහ කරනවා. ඒක නිසා අර තීව්‍ර ආලෝකය සැරාලෝකයේ හොඳත් නෑ. මේ අඩු තීව්‍රතාවය යුතු ආලෝකයත් හොඳ නෑ. මධ්‍යස්ථ ප්‍රමාණය තියෙන ඕනේ. ඒක නිසා විශේෂයෙන්ම ඔය නිදන කාමරවලට එහෙම කොමත් අපි ලයිට් එකක් පාවිච්චි කරනකොට කොමත් ආලෝක තීව්‍රතාවය අඩු තත් එකක් නේ ගන්නෙ නේ. නිදන කාමරේට අර ෆ්ලෑෂර් හයි කරපු වගේ එහෙම ලයිට්ස් ගහන්නේ නැහැ නේ. ඒතකොට නිදිමත එන්නෙත් නැහැ නේ නිදන කාමරේ. හැබැයි පොත් මේසේ තියෙන තැන ගොඩක් අඩු තීව්‍රතාවකින් ආලෝකය තිබුණොත් අපිට ඉක්මනින් නිදිමත එන. වැඩි ආලෝක තීව්‍රතාවයක් තියෙන නම් මොකද වෙන්නේ? ඇස් වලට හොඳ නැහැ, රිදෙන්න පටන් ගන්නවා. ඒක නිසා අර ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන. බල්බ තෝරගනිද්දී වෝට් ගන්න කොච්චර ප්‍රමාණයක්ද, ආලෝක තීව්‍රතාවය කොච්චරද, ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න. තීව්‍ර ආලෝකයට ඇස නිරන්තරයෙන් නිරාවරණය නොකිරීම. අංක 4. ඔය වෙල්ඩින් කරන ස්ථාන දන්නවනේ? දර යකඩ පෑසීම් කරන වෙල්ඩින් කරන ස්ථානවල ඒ වෙල්ඩින් කරද්දී අර ගිනි පුපුරු වගේ විහිදෙනවා තීව්‍ර ආලෝකය. ඒ මනුස්සයා මේ ඇස් පරිස්සම් කරගන්න විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන දැකලා තියෙනවා. අර පොඩි නිකන් බෝට් එකක් වගේ තියෙනවා, තහඩුවක් වගේ තියෙනවා නේ, තහඩුවක් වගේ තියෙනවා. ඒක තුලින් තමයි බලන්නේ. ඒ තහඩුවේ තියෙනවා කළු කරපු වීදුරුවක්. ඒ කළු කරපු වීදුරුව තුලින් තමයි අර වෙල්ඩින් කරන ස්ථානයේ බල බල වෙල්ඩින් කරන්නේ. කෙලින්ම මේ ඇස් අරගෙන මෙහෙම කරන්නේ නැහැ. අර අධික තීව්‍ර ආලෝකය ඇසට හානි කරයි. පැහැදිලිද? එනිසා අර විශේෂිත ආරක්ෂිත වීදුරුවක් ඔස්සේ, කළු කරපු වීදුරුවක් ඔස්සේ තමයි එයා නිරීක්ෂණය කරන්න. ලියන්න වෙල්ඩින් කිරීමේදී ආරක්ෂක ආවරණ ඇසට යොදා ගැනීම. පුතලෝයේ සූර්යග්‍රහණ ඒ සූර්යග්‍රහණ පවතින දිනවලදී ඒ කාල සීමාවන්වලදී මුළු රට පුරා දැනුවත් කිරීම කරන මාධ්‍ය ඔස්සේ මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට සූර්යග්‍රහණයක් ඇති වෙන්න පුළුවන්. කෙලින්ම නිරීක්ෂණය කරන්න එපා. කෙලින්ම නිරීක්ෂණය කරන්න එපා. කෙලින්ම ඔකේ දැන් උදාහරණයක් ලෙස සූර්යග්‍රහණයේ තියෙන වෙලාවට දැන් උතන වෙන්නේ සූර්යා වැහිලා යනෝනේ කවුරු විසින්ද? චන්ද්‍රය විසින්. ඒක නෙවෙයි. සූර්යා වැහිලා යනෝ චන්ද්‍රය විසින්. සුළු වෙලාවකට සමහරක් සූර්යා සම්පූර්ණයෙන් වැහිලා යන පුළුවන්. නැත්නම් සම්පූර්ණයෙන් වැහිලා ගියොත් පූර්ණ සූර්යග්‍රහණයක්, අර්ධ වශයෙන් වැහිලා ගියොත් අර්ධ සූර්යග්‍රහණයක්. දන්නුනේ වෙන්නේ මොකද්ද කියලා? හරි. එතකොට මේ එතෙන්දී අර අපිට උතන සූර්යා වැසී යන කතාවනේ බලා ගන්න ඕනේ. ඉතින් ඔක බලන්න පුළුවන් අපිට අර ජල බේසමක්, වතුර බේසමක් තියලා ඒ වතුර බේසමට එබිලා ඒ වතුර බේසමට වැටෙනුනේ අර සූර්යාගේ හිවනැල්ල ඒ ටික වැටෙනුනේ. ඡායාව ඒ ටිකේ නේ වතුර බේසමක බලන්න පුළුවන්. අර කෙලිම බලන්න නැතුව ජල බඳුනක එක නිරීක්ෂණය කරන්න පුළුවන්. නැත්තම් ගොඩාක් අඳුරු කරපු කළු කරපු මේ පාරදර්ශකත්වය තුලින් බලන්න පුළුවන්. අර අපි එක්ස්රේ කඩදාසියෙම සූදානම් කරලා ගන්නවා. නැත්තම් කළු කරපු වීදුරු සූදානම් කරලා ගන්නවා.
හරි ඇසට හානි වෙන්න පුළුවන් නිසා කියනවා. සූර්යග්‍රහණ එකත් ලියන්න. ඒක ඉතින් හැමදාම සූර්යග්‍රහණ නැහැනේ, කලාතුරකින් තියෙන දවසක්. සූර්යග්‍රහණ ඍජුවම නිරීක්ෂණය නොකිරීම හා ඒ සඳහා ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම. හරි, ඒ අංක පහ තව පහලට යමු අපි. අංක අටට වෙනකන් තියෙනවා. ලියන අංක හය පුතාලා වැදගත් පාඩ පෑනීම තමයි. වෛද්‍ය උපදෙස්වලට අනුව අවු කණ්ණාඩි පැළඳී අංක හතත් ලියා ගන්න. මේක නම් කොහෙත්ම කළ යුතු නැහැ. මොකද වෙනත් පුජ්‍යලයෙකු අක්ෂි දෝෂ සඳහා පළඳිනු ලබන උපැස් පැළඳීමේ වැළැක්වීම. මේ කෙනෙක්ගේ කණ්ණාඩි අරගෙන අපි දාලා හරියනවද? නෑ නෑ, එයාගේ ඇසට ගැළපෙන කණ්ණාඩි වෛද්‍ය නිර්දේශකින් දීලා තියෙන නම් එයාට මොන හරි පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා. ඒක මගහැරෙන පරිදි තමයි ඒ කණ්ණාඩි නිපදවල තියෙන, ඒ කාච නිපදවල තියෙන. ඒක අපේ ඇහැ, අපි පැළඳුවොත් මොකද වෙන්නේ? අපේ ඇහි මේ හොඳට පෙනීම තියෙන අවස්ථාව නැතිලා යන පුළුවන්. අර මේ වෙන කෙනෙකුට පිළිල කරපු කණ්ණාඩියක් පැළඳීම තුළ අපේ ඇහැ ඊට පස්සේ ඒකට අනුගත වෙන පටන් ගන්නවා. කොහොමද ඇස් රිදෙනව? වෙන කෙනෙක්ගේ කණ්ණාඩි දානකොට ඇස් රිදෙනව. වෙනත් පුජ්‍යලයෙකු අක්ෂි දෝෂ සඳහා පළඳින ලබන උපැස් පැළඳීමේ වෙලකි. අංකාට ඇස සෝදා පිරිසිදු කර තබා ගැනීම. ඇස සෝදා පිරිසිදු කර තබා ගැනීම. හරි, අපිට දැන් තියෙන්නේ දුරදෘෂ්ටිකත්වය අවිදුරදෘෂ්ටිකත්වය කතා කරන් තියෙන්නේ. ඊට කලින් අපේ අක්ෂිකාචය ගැන ටිකක් කාරණා කියන්න ඕන නිසා පුතාලා ලියන්න පොඩි මාතෘකාවක්. උත්තල කාචයකින් සිදුවන ආලෝක වර්ධනය. උත්තල කාචයකින් සිදුවන ආලෝක වර්ධනය. උත්තල කාචයකින් සිදුවන ආලෝක වර්ධනය. හරි, මාතෘකා ලියලා බෝඩේ පැත්තට හැරෙන්න පුතාලා. වැඩ ඔක්කොම නවත්තා. උත්තල කාචයකින් සිදුවන ආලෝක වර්ධනය.
හරි. පෑන් පැන්සල් පැත්තකින් තියන් පුතා. වැඩ ඔක්කොම නතර කරන්න. මගේ පැත්තර හැරෙන්න. ඉස්සල මේක තේරුම් ගමු. ඊට පස්සේ නෝට් එක ලියමු. බලන්න. මෙන්න තියෙනවා උත්තල කාචයක්. අපේ ඇසේ තියෙන උත්තල කාචයක්. වාර්තක පෘෂ්ඨ මෙහෙම පිටතර නෙරලා තියෙන්නේ. වාර්තක පෘෂ්ඨ මෙහෙම පිටතර නෙරලා තියෙන්නේ. වාර්තක පෘෂ්ඨ පිටතර නෙරලා තියෙන්නේ. දී උත්තල කියලා තමයි කියන්නේ. මේ පැත්තම උත්තල. මොකද ඉස්සරහ කාලෙක පුතාලා ඉගෙන ගන්නේ මේවට කියන්නේ තල උත්තල. තල උත්තල. මේකට කියන්නේ දී උත්තල. හරි. දී උත්තල කාචයක් තමයි අපි කාටත් තියෙන්නේ. ඇසේ. ඉතින් මේ දී උත්තල කාච වෙත පුතාලා හිතන්න ඔන්න ආලෝක කිරණ පතනය වෙනවා. මම මෙතන ඇඳලා තියෙන ආලෝක කිරණ තුනක එකතුවක්. මේකට මට කියන්න පුළුවන් ආලෝක කදම්බයක් කියලා. කියන්න පුළුවන්නේ ආලෝක කිරණ කීපයක එකතුව ආලෝක කදම්බයක්. ඔන්න මේ ආලෝක කදම්බය පුතා සමාන්තර ආලෝක කදම්බයක්. මොකද හේතුව ආලෝක කිරණ අතර පරතරයේ දිගටම සමානව තියෙන. ඒතර සමාන්තර ආලෝක කදම්බයක් මේ තියෙන්නේ. සමාන්තර ආලෝක කිරණ මේ අක්ෂිකාචයේ වර්තනින් පස්සේ වෙන්නේ මොකක්ද දන්නවද? මෙහෙම ආපු ආලෝක කිරණය කොහොම ගමන් කරනවද? මෙහෙම ආපු ආලෝක කිරණය කොහොම ගමන් කරනවද? මේ කෙලින්ම ආපු ආලෝක කිරණය කොහොම ගමන් කරනවද? මේව ගැන වැඩිදුර විස්තර කියලා දෙනවා 11 අවසරේ පස්වෙනි පාඩමේදී. හරි. 11 අවසරේ පස්වෙනි පාඩමේදී සමාන්තර ආලෝක කිරණ 11 අවසරේ පස්වෙනි පාඩමේ අක්කලට උගන්වනකොට කියන්නේ මේ 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 මැද තියෙන මෙන්න මේ ප්‍රධාන අක්ෂය කියලා අක්ෂයක්. හරිද? මෙතන තියෙනවා ප්‍රකාශ කේන්ද්‍රය කියලා. ඒව උන්නේ මේ ප්‍රධාන අක්ෂය. ප්‍රධාන අක්ෂය ඔස්සේ ආලෝක කිරණයක් එනවා නම් ඒක වෙනසකට ලක් වෙන්නේ නැහැ. මේ ආලෝක කිරණය මේ ඒ මාර්ගෙම යනවා. ප්‍රධාන අක්ෂයට ආසන්න ලෙස සමාන්තර ලෙස පැමිණ ආලෝක කිරණ කාචයේ වර්තනින් පස්සේ මේ විදිහට ගමන් කරනවා. හැරිලා. මෙන්න තව ඒ වගේ ප්‍රධාන අක්ෂයට ආසන්න ලෙස සමාන්තර ලෙස පැමිණ ආලෝක කිරණයක් කාචයේ වර්තනින් පස්සේ මෙන්න මෙහෙම ගමන් කරනවා. බලන්න පුතා කාචයේ වර්තනින් පස්සේ මේ ආලෝක කිරණ එකතු වෙනවද ඈත් වෙනවද? මෙතන ඉන්නේ එකතු වෙනවද ඈත් වෙනවද? මෙතන ඉන්නේ එකතු වෙනවා. එකතු වීමට කියන්නේ අභිසරණයද අපසරණයද? අභිසරණය. ඒතර අපේ අක්ෂිකාචය මගින් කරන්නේ ආලෝක කිරණ ඇහැමතට වැටෙනකොට ඇසමතට වැටෙනකොට ඒ ආලෝක කිරණ කාචයේ වර්තනයේ පස්සේ අපිසරණය කරනවා. අපිසරණය කළා කිසියම් පොදු ලක්ෂයක් කරහා යවනවා. කිසියම් පොදු ලක්ෂයක් කරහා යවනවා. මෙන්න පොදු ලක්ෂය. ඒතර මේ පොදු ලක්ෂය හරහා තමයි මේ ආලෝක කිරණ යන්නේ. මේ පොදු ලක්ෂ්‍ය හරහා තමයි මේ ආලෝක කිරණ යන්නේ. මේ පොදු ලක්ෂ්‍ය හරහා තමයි මේ ආලෝක කිරණ යන්නේ. කතාව හොඳට තේරුම් ගන්න. අන්නේ පොදු ලක්ෂ්‍යයට අපි නමක් කියනවා. ඒ නම තමයි මේ උත්තල කාචයේ නාභිය කියලා කියනවා. නාභිය ලක්ෂ්‍ය. නාභිය ලක්ෂ්‍ය. නාභිය ලක්ෂ්‍ය. නාභිය සංකේතවත් කරන්නේ කැපිටල් F වල. ඉතින් අපි කියනවා මේ විදිහට සමාන්තර ආලෝක කදම්බයක් උත්තල කාචයක් මත වැටෙනවෙන් පස්සේ කාචයේ වර්තනයෙන් පස්සේ කිසියම් පොදු ලක්ෂයක් කරා, ඒ කියන්නේ නාභි ලක්ෂය හරහා ගමන් කරනවා. මෙතෙන්දි වෙන්නේ සමාන්තර ආලෝක කියන එකට එකතු වෙනවා. අපි කියනවා අභිසරණය වෙනවා. අභිසරණය වෙනවා කියලා තමයි කියන්නේ. ඒතර මේ අභිසරණය කිරීම කරන්නේ මේ උත්තල කාචය මගින්. උත්තල කාචය මගේ. ඒක නිසා උත්තල කාචය වලට අපි ප්‍රකාශ විද්‍යාවේදී නමකුත් දෙනවා.
අභිසාරී කාච කියලත් කියනවා. අභිසාරී කාච, අභිසාරී කාච, අභිසාරී කාච, අභිසාරී කාච. අවතල කාච ඔකේ ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්නේ. අවතල කාච මගින් කරන්නේ සමාන්තරාලෝක කදම්බේ ඈත් කරන. ඔන්න අපි මෙතනට පොඩ්ඩක් එම්කෝ. මෙන්න අවතල කාචයක් ගම් පුතා. ඔන්න අවතල කාචයක්, අවතල කාචයක් බලන්න. උත්තල කාචයේදී මම කිව්වා දුවේ, උත්තල කාචයේදී මම කිව්වා මේ වර්තක පෘෂ්ඨ මෙහිම පිටතට වක්‍ර වෙලා මෙහෙම පිටතට නෙරලා තියෙන. වර්තක පෘෂ්ඨ මෙහෙම වක්‍රයි පිටතට මෙහෙම වක්‍ර වෙලා නෙරලා තියෙන. හරි. උත්තල අවතල නම් වර්තක පෘෂ්ඨ මේ බලන්න පුතේ මෙහෙම ඇතුළට නෙරලා තියෙන. මෙහෙම ඇතුළට නෙරලා තියෙන. හොඳේ. හරි. මේවට අபிසාරී කාච කියන නම් මේවට කියන්නේ පුතාම වේලාසම කියන අපසාරී කාච. අපසාරී කාච. එහෙනම් අபிසාරී කාච වලින් කරන්නේ පුතා සමාන්තර ආලෝකින කාචේ වර්තනින් පස්සේ අபிසරණය කරන නම් එකතු කරන නම් මෙතන කරන්නේ සමාන්තර ආලෝකින අපසරණය කරන ඇති ඈත් කරන ඇති. මේව මම 11 අවසරයක් කළා ඉලට උගන්වන්නේ. මීට වඩා ටිකක් ගැඹුරට මම මේ 9 වසරෙ ඉච්චර පැහැදිලි කරන්නේ නැහැ මේවා. නැත්තම් මේව පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙමයි. උත්තල කාචයකින් සිදුන වර්තනේ පැහැදිලි කරන්නේ අපි අක්කලලට මෙහෙමයි. මෙන්න ප්‍රධාන අක්ෂය තියෙනවා. මෙන්න ඕ. හරි. එතකොට මෙන්න මෙහෙම නා ආලෝක කිරණේ, මෙන්න පතන කිරණේ, මෙන්න පතන ලක්ෂය. පතන ලක්ෂයේදී පරාවර්තක පෘෂ්ඨය ඇඳපු ලම්බ රේඛාවත් අපිලම්බේ මෙන්න. හරි. එතකොට විරල මාධ්‍යක දන් ගහන මාධ්‍යර ඇතුළේ නේ. ඒක නිසා මෙහෙම ආපු ආලෝක කිරණය කෙලින්ම යන්නේ අභිලම්බේ දෙසරොම හැරිලා යනවා. ඊට පස්සේ මෙන්න ආයම පතන කිරණේ, මෙන්න පතන ලක්ෂය. පතන ලක්ෂයේදී පරා වර්තක පෘෂ්ඨය ඇඳපු ලම්බ රේඛාවත් අපිලම්බේ මෙන්න. දිගටම වීදුරු තිබුණා නම් ආලෝක කිරණ යන්නේ ඔන්නෝමයි. නමුත් දැන් යන්නලා තියෙන ගහනල ඉඳන් විරල වලට. ඒක නිසා අභිලම්බේ දෙසර නෙමෙයි ඉවතට. ඒ නිසා ආලෝක කිරණ බොහොම හරවල තමයි යවන්නේ. ඇත්තටම තැන් දෙකකදී හැරෙනවා පුතා. තැන් දෙකකදී හැරෙනවා. මෙන්න මෙතෙන්දිත් හැරෙනවා, මෙතෙන්දිත් හැරෙනවා. ඇතුළටම හැරෙන්නේ. මෙහෙම ආපු එක නම් මෙහෙම හැරෙනවා. මෙතෙන්දිත් මෙහෙම හැරලා තමයි හොම යන්නේ. නමුත් ඔච්චර මේ 11 වසරද කියලා දෙන විදිය පැහැදිලිද? මෙච්චර කියලා දෙන්නේ නැහැ 9 වසරෙදි. කෙලින්ම අපි අර මේකේ නාපු ආලෝක කියන මෙහෙම නැමුව හේතු කියන්නෙත් නැතුව අபிසරණේ නෝයි. පැහැදිලිද? සම මේක ටිකක් සැර කතාවක් ගැඹුරට තියෙනවා. නැතුව 11 වසරට ගියාම මම මේ සැර කතාව ලොකුවට රූප ඇඳගෙන පැහැදිලි කරනවා. හරිනේ? දැන් මෝන් නැහැ මේවා. නැත්තම් මේක බලන කෙනෙක් කියයි සර් එක සැරට හොම ඇඳේ පාඩම් කරගන්න ඕනේ. ඉතින් 9 වසරෙදි කියන් තියෙන උත්තල කාච අபிසරණේ කරනවා. අවතල කාච අපතරණය කරනවා. නමුත් සාමාන්‍ය පෙළදී 11 හසරේ පස්වෙනි පාඩමේදී උගන්වන්නේ මෙහෙම. කොහොම හරි මෙහෙම නාලෝකිනේ අන්තිමට එකතු වෙනෝනේ මෙහෙම. ඒතර මෙහෙම නාලෝක කිරණය මෙතෙන්දී එක සැරයක් මෙහෙම හැරිලා මෙතෙන් තව සැරයක් හැරිලා ඔහම මෙතෙන්දී එකතු වෙනවා. මේ ආලෝක කිරණේ ප්‍රධාන අක්ෂය ඔස්සේ නාලෝක කිරණ ඔහම ගිහලා උතන එකතු වෙනවා. නාභිය. පැහැදිලිද? තේරුණා. ඒ නිසා එහෙම සැර කතාවක් තියෙනවා මේකේ. එච්චර කියන ගියොත් අපිට මේ පාඩම විතරයි කරන්න වෙන්නේ. හරි. හරි. නැත්තම් කියයි එක සැරේටම ඇයි එහෙම කියන්නේ කියලා. හරි. එතන මේ බලන්න. අපි අපසාරී කාචකනත් මෙතනම කියාගෙන යන. මෙන්න පුතා අර වගේම සමාන්තර ආලෝක කිරණ 1යි 2යි 3යි. ආලෝක කිරණ 3ක් එකිනෙකට සමාන්තරයි. එකිනෙසක යන සමාන්තර ආලෝක කදම්බයක් එන්නේ. එතන මෙයා අපිසාරී කාච නම් මෙයා අපසාරී කාච. එනම් මෙයා කරන්න ඕනේ වර්තනින් පස්සේ ඈත් කරන්න ඕන. මෙයා මෙහෙයයි වර්තනින් පස්සේ. මෙයා මෙහෙයයි ප්‍රධාන අක්ෂිය ඔස්සේ එන එක්කිනා නම් වෙනසක් නැහැ පුතා. එයා මෙහෙමම යනවා. හරි. බලන්න සමාන්තර ආලෝක කිරණ කාචයේ වර්තනින් පස්සේ ඈත් වෙවි යනවා, අපසරණය වෙනවා. මේ අපසරණය කිරීමේ ක්‍රියාවලිය කරන්නේ මේ කාචයේ විසින්. ඒක නිසා මේකට කියනවා අවතල කාච, නැත්නම් කියනවා අපසාරී කාච. අපසාරී කාච මෙන්න අපසරණය කරනවා. ඒතර දැන් මෙතන නාභිය කියන තැන ගන්න පුළුවන් වුණා අපිට. හරි පහසුයි. මොකද අර සමාන්තර ආලෝක කදම්බේ තියෙන ආලෝක කිරණ ඇවිල්ලා කාචය හරහා යද්දී වර්තනින් පස්සේ
එක පොදු ස්ථානයක් කරහා ගමන් කරන ඒ පොදු ස්ථානයට තමයි අපි කියන්නේ නාභිය කියලා. තව දෙයක් මෙතන කියන්න බෑ. ඒ තමයි මෙන්න මේ කාචේ ඉඳන් පුතේ. කාචේ ඉඳන් මෙන්න කාචේ ඉඳන් මෙන්න මේ නාභියට දුර මැන්නොත්. කාචේ ඉඳන් නාභියට දුර මැන්නොත් අපි ඔය දුරට කියන්නේ නාභිය දුර. පැහැදිලිද? නාභිය දුර. ඒක සංකේතවත් කරන්නේ සිම්පල් F වලින්. වරද්ද ගන්නෑ. නාභිය ලක්ෂය කැපිටල් F, නාභිය දුර සිම්පල් F. දුරමයින්නේ මෙතන ඉඳන්. දුරමයින්නේ කාචේ ඉඳන් නාභිට තියෙන දුර නාභිය දුර සිම්පල් F. හරිනේ? හරි. මෙතෙන්ට එනකෝ දැන් මෙතන නාභියක් හොයාගන්නේ කොහොමද? මෙතන මොකද ආලෝක කියන අපසරණ වෙවි යන්නේ. අපසරණ වෙවි යන්නේ. අපසරණේ මෙයා නම් කෙලින්ම වෙනසක් නොවී යනවා. ඉතින් සමස්ත එකක් තමයි මෙමෙ ඈත් වෙනවා. කවදාත් මෙහි එකතු වෙන්නේ නැහැ. එහෙම වෙලාට පුළුවන් අපිට එකතු වුණ වාසේ පෙනෙන තැනක් ගන්න. කොහොමද එකතු වුණ වාසේ පෙනෙන තැනක් ගන්න? මේ ආලෝක කිරණය ආපසර දික් කරන්න සරේඛාවක් ඔස්සේ. මේ ආලෝක කිරණය ආපසර දික් කරන්න සරේඛාවක් ඔස්සේ. මේ ආලෝක කිරණය ආපසර දික් කරන්න සරේඛාවක් ඔස්සේ. මේ ආලෝක කිරණය කොමත් ආපසර දික් කරාම ඒ රේඛාව ඔස්සේමයි අන්න පොදු තැනකදී හම්බ වෙන්නේ. පැහැදිලිද? මෙන්න මං එතන පෙන්නන්න පුතාලට මෙන්න මේ වගේ තැනකට ගේන්න උත්සාහ කරමු. මෙන්න මේ ආලෝක කිරණය ආපසර දික් කරාම ඔන්න ඔය ලක්ෂ්‍ය හම්බ වෙනවා. මේ ආලෝක කිරණය ආපසර දික් කරාම ඔය ලක්ෂ්‍ය හම්බ වෙනවා. මං ඔය කඩිරි අඳින්නේ පුතා, කඩිරි අඳින්නේ හේතුව තමයි ඇත්තට මේ කඩිරි අඳින මාර්ගය ඔස්සේ ආලෝක කිරණ සැබෑ වශයෙන්ම යන්නේ නැහැ. මේ අපි මනක්කල්පිත රේඛා අඳින්නේ. ආලෝක කිරණ සැබෑ වශයෙන්ම යන්නේ මෙහිම ඇවිල්ලා මෙහිම යන්නේ. මෙහෙම එන එක්කන මෙහෙම යනවා. මෙහෙම එන එක්කන මෙහෙම එනවා. මේ අපි කරන්නේ මනක්කල්පිත නිර්මාණ ටිකක් කරන්න. මේක සරේඛාවක් වෙන්න ඕන. හොඳේ. හරි. සරේඛාවක් වෙන්න ඕන. එහෙනම් පොඩ්ඩක් අපි හරි. ඒතර දැන් මෙයත් උනම් සරීකිය ගතිය නෑ වගේ. මං ආයෙමත් එයා අඳින්නම්. මෙයා අපසර දික් කරොත් පුතේ, මෙයා අපසර දික් කරොත් ඔහොම 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 මෙතෙන්දී හම්බෙනවා. අන්න එතෙන්ට තමයි අපි කියන්නේ මෙන්න මේ අවතල දර්පණේ, මේ අවතල දර්පණේ මම උඩින් ලියන්නම්. මේ අවතල අවතල කාචේ ඉලාස් කරන වචන දර්පණේ නේ කාචේ. අවතල කාචේ නාභිය ලක්ෂය. ආයම සුද්ධ සිංහල ලියන්න ඕනේ. කැපිටල් F කියලා දැම්මම හැම දරුවෙක්ම දන්නෝ නාභිය ලක්ෂය. එතකොට මෙන්න මේ දුරට නමක් කියන්න. ඔය දුරට කියන්නේ මොන දුර කියලාද? සිම්පල් F කියන්නේ නාභිය දුර. පැහැදිලිද? මේ බලන්න අපේ ඇසේ තියෙන්නේ මේ කාච. නමුත් අපිට කාච වර්ග දෙකක් තියෙන මේ කාචයක් ගැන කියන්නත් කියන මේ පාඩමේදී නැතු උදිපල්ලෙන් කරන්න බෑනේ මේක. හරි. අපේ ඇසේ තියෙන්නේ මේ කාච කියලා මේක විතරක් කියාගෙන ගිලා හරියන්නේ. මේකත් කියලා දුන්නම වැඩේ ඉවරයි. ඊතර දරුවෙකුට හිතන්න පුළුවන්. එහෙනම් ඕන්න බලන්න මේ තියෙන දී උත්තල කාචයක්, මේ තියෙන දී අවතල කාචයක් සමාන්තර ආලෝක කදම්බයක් වැටෙනන් පස්සේ කාචයේ වර්තනින් පස්සේ කිසියම් වූ පොදු ස්ථානයකට එකතු වෙනවා, අපිසරණය වෙනවා. ඒක නිසා මේ කාචවලට කියන අභිසාරී කාච කියලා. ඒ අර එකතු වෙන පොදු ස්ථානට පොදු ලක්ෂර කියන නාභිය ලක්ෂය කැපිටල් F වලින් සංකේතවත් කරනවා. කාචේ ඉඳන් නාභියට පවතින දුරට කියන නාභිය දුර සිම්පල් F වලින් සංකේතවත් කරනවා. මේ තියෙන අපසාරී කාච. මේ වගේ කරන්නේ පුතා සමාන්තර ආලෝක කදම්බේ තියෙන ආලෝක කිරණ කාචේ වර්තනින් පස්සේ අපසරණය කරනවා. එතකොට ආලෝකින ඇත්තම සැබෑ වශයෙන්ම එකතු වෙන තරක් මෙහි නෑ. එකතු වුණාත් එකතු වාසේ පෙන තැන ගන්න නැති තියෙන එක නිසා මේ ආලෝකින ආපස්සර මෙහෙම දික් කරනවා. මේ ආලෝකින ආපස්සර මෙහෙම දික් කරනවා. මෙන්න මේ අත තියෙන දික් කරොත් මෙතන තමයි හම්බෙන්නේ. අන්න එතන තමයි අපි කියන්නේ මේ අවතල කාචේ නාභිය ලක්ෂය කියලා. ඒතර කාචේ ඉඳන් නාභිය ලක්ෂයට පාතින දුර නාභිය දුර සිම්පල් F කියලා අපි කියන්නේ. පැහැදිලිද? හරි. ඇත්තරම දැන් අපි සාකච්ඡා වෙන්නේ මේ ගැන නෙමෙයි, මෙන්න මේ ගැන. අදින් පස්සේ පුතාලා දැනගන්න
ආලෝකකිරණයක් මෙහෙම එනවා නම් පුතේ, ආලෝකකිරණ සමූහයක් කොහොම එනවා නම් අපි ඔකට කියන්නේ සමාන්තර ආලෝක කදම්බයක්. හරිනේ, මේකට කියන්නේ මොන කදම්බයක්ද කියන්නේ? කියන්නේ සමාන්තර ආලෝක කදම්බයක්. සමාන්තර ආලෝක කදම්බයක්. හරි, ආලෝක කදම්බය මෙන්න මෙහෙම එනවා නම්, කොහොම එනවා නම්, කොහොම එනවා නම් ඕකට කියන්නේ අපසාරී ආලෝක කදම්බයක්. හරිනේ, ඈත් විනේ දෙන්නේ පුතා, ඈත් විනේ දුවෙන්නේ. හරිනේ, මේ වගේ ආලෝක කදම්බලට කියන්නේ අපසාරී ආලෝක කදම්බයක්. අපසාරී ආලෝක කදම්බයක්. හරි, දැන් මෙහෙම වුණොත් මොකද වෙන්නේ? ඔන්න ආලෝක කිරණ එකතු වෙන්න හදන්නේ, එකතු වෙන්න හදන්නේ. එහෙනම් මේ වගේ තැනකදී, මේ ඉස්සරහා තැනකදී එකතු වෙයි. එහෙනම් මේවට කියන්නේ අපසාරීද අபிසාරීද? අபிසාරී, අபிසාරී ආලෝක කදම්බයක්. මේ දැනුම ඕන වෙයි 9 වසරේ තියෙන 15 වෙනි පාඩම. නෝට් එක හරවල බලන්න, අච්චු පොත් ලැබුණා හරවල බලන්න. 15 වෙනි පාඩම තරංග ගැන පාඩම තියෙනවා. එතන ධ්වනිය ගැන කතා කරනවා, ආලෝක ගැන කතා කරනවා. එතෙන්දී මේ කතාව වැදගත්. එතෙන්දී මම ලොකුවට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේවා මතක් කරලා දෙන්නම් ඉතාම ඉක්මනින්. මේවට කියන්නේ අபிසාරී ආලෝක කදම්බය. අபிසාරී ආලෝක කදම්බය. හරි, එහෙනම් අපි පොඩ්ඩක් ඔය තොරතුරු ටික පොඩ්ඩක් ලියාගමුද පිළිවෙලට? නෝට් එකට දාගෙන ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යමු. මොකද අර දුරදෘෂ්ටිකත්වයේ හොඳර ඔළුවට යන්නේ, අවිදුර දෘෂ්ටිකත්වයේ හොඳර ඔළුවට යන්නේ මේ කතාව තීරණය පස්සේ. ඔව්, අද ජුනි මාසේ පළවෙනිදා. හරි ලියමු. ඉන්ටර්වල් ඕනද? අනේ කොච්චර හොඳට මේ දැන් සාකච්ඡාව යනවා. ඈ බලමු ලියන්න. පුතාල මෙන්න මේ රූපයන් දින්නකෝ ඉස්සරලාම. මේ රූපයන් දින්න. ඒක ඔක්කොටම වඩා හොඳයි. මෙන්න මේ රූපයන් දින්න. මේ උත්තල කාචි රූපේ පමණක් අඳින්න අඳින්න එපා. ඒක විතරක් අඳින්න. මම දිනා නෝට් එක ලස්සනට පිළිවෙලට. ලපන සති කවුරුවත් ඇබ්සන්ට් වෙන්න නම් එපා. මොකද හේතුව මේක මූලද්‍රව්‍ය ගැන, සංයෝග ගැන මෙන්න මේ අලුත් පාඩම තියෙන්නේ. මොකද නෝට් එක අපිට ලියන්න වෙලාව යන්නේ. කෙලින්ම මම පටන් ගන්න මොහොතේ ඉඳන් බෝඩ් එකේ ලස්සනට කතාවක් වගේ මේ තුන්වෙනි පාඩම පැහැදිලි කරනවා, තව කෙනෙකුට උගන්වන්න පුළුවන් වෙන විදිහට. හරි, ඒක නිසා මේ නෝට් එක අරගෙන ලපන සති සූදානම් වෙන්න ඒ හොඳ සාකච්ඡාවට. පදාර්ථයේ ස්වභාවය හා ගුණ. සමහර දරුවෝ සංයෝග කිව්වම බය වෙනවා, මූලද්‍රව්‍ය කිව්වම බය වෙනවා. පරමාණුක ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, නියුට්‍රෝන සංඛ්‍යා, ඒවට බය වෙන්නේ නැහැ. ඒක මාරම ලේසි. පුතල දැනගන්න ඔය 9 වසර ඉඳන් තමයි බේසික්ස් පටන් ගන්න. ඕ ලෙවල් වලට ඕන දේවල්, උසස් පෙළ ටේලස් වල, ඒ ලෙවල්ස් වලට ඕන දේවල්. විශේෂයෙන්ම ඔය තුන්වෙනි පාඩම තමයි රසායන විද්‍යාව පාඩමක් ඔය පටන් ගන්න. කෙමිස්ට්‍රි පාඩම පටන් ගන්න. ඒකේ මූලික දේවල් ඔය කියලා දෙන ඕකම තමයි තව වැඩි දියුණු වෙන්නේ 10 වසර. සමේක ඉතාම වැදගත් පාඩමක් මේ තුන්වෙනි පාඩම. ඊළඟ පාඩම. සමහර දරුවෝ කරන්නේ ඔය ඉතින් කටපාඩම් කරන් ඉන්න ඕවායින් කටපාඩම් කරන්න ඉතාම අඩුවෙන් තියෙනවා. ගොඩක් දේවල් හිතලා තේරුම් ගන්න නැති. මේ රූපේ පමණයි පුතා. මේ රූපේ පමණයි. සමාන්තර ආලෝක කදම්බේ තියෙනවා. වර්තනින් පස්සේ එක තැනකදී එකතු වෙනවා. ඒ එකතු වෙන ලක්ෂයට අපි කියනවා නාභිය. සංකේතයේ කැපිටල් F.
කාචේ ඉඳන්. කාචේ ඉඳන්. නාභියට තියෙන පවතින දුර නාභිය දුර. ඒක විතරයි අඳින්නේ. බෝඩ් එක අනිත් රූප අඳින්න එපා. මේ පහල තියෙන ආලෝක කදම්බ අඳින්න එපා. මේක අඳින්නත් එපා. අවතල කාචය අඳින්නත් එපා. හරිද? හරිද පුතේ? ඒ රූපේ විතරයි. ඔය වම් පැත්තේ හිලින් තියෙන රූපේ විතරයි. බලන්න නාභිය ලක්ෂ්‍ය ලකුණු කරාද කැපිටල් F, නාභිය දුර ලකුණු කරාද සිම්පල් F. අර ආලෝක කිරණ මත ඊහිස් දැම්මද? හරි. ලියමු පහලින්. පැන්සලෙන් අඳින්න ඕනේ. හොඳේ. ලියන්න පහලින්. ලියන්න පහලින්. උත්තල කාචයක් වෙත පැමිණෙන ඩොට් එකක් දාලා ලියන්න. මේ තියෙන වාක්‍ය උත්තල කාචයක් වෙත පැමිණෙන සමාන්තර ආලෝක කිරණ උත්තල කාචයක් වෙත පැමිණෙන සමාන්තර ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පසු කාචයේ වර්තනයෙන් පසු උත්තල කාචයක් වෙත පැමිණෙන සමාන්තර ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පසු අභිසාරී ලෙස ගමන් කොට අභිසාරී ලෙස ගමන් කොට අභිසාරී ලෙස ගමන් කොට අභිසාරී ලෙස ගමන් කොට එම කිරණ සියල්ලම අපිසාරි ලෙස ගමන් කොට එම කිරණ සියල්ලම එම කිරණ සියල්ලම එකම ලක්ෂ්‍යයක් කරහා ගමන් කරයි. එම කිරණ සියල්ලම එකම ලක්ෂ්‍ය කරා ගමන් කරයි. එතෙන්ටම ලියන්න. එතෙන්ටම ලියන්න. මෙම ලක්ෂ්‍යය මම කියන කොටස විතරක් ලියන්න. පහළවෙ ලියන්න එපා. මම ගැලපෙන පරිදි වෙනස්කම් කරලා දෙන්නේ. මෙම ලක්ෂ්‍යය අන්න පුතා වැදගත් පාට පැන ගන්න. කාචයේ නාභිය. කාචයේ නාභිය.
ලෙස හඳුන්වනු ලබන අතර කාචේ නාභිය ලෙස හඳුන්වනු ලබන අතර එතෙන්ට බලන්න පුතේ කාචේ සිට නාභියට ඇති දුර කාචේ සිට නාභියට ඇති දුර අන්න ආයමත් වැදගත් පාට පැනලියන්න නාභි දුර නාභි දුර නාභි දුර ලෙසද හැඳින්වේ. ඉච්චරලෙන් 15ක් කියන්න එපා. මම ගැලපෙන පරිදි නෝට් එක පිළිල කරනවා. ඒ නිසා කියන දේ විතරක් කියන්න. හොඳේ. නාභිට දුර කාචයේ සිට නාභිට දුර නාභි දුර ලෙසද හැඳින්වේ. එච්චරයි. ඊට පස්සේ අඳින්න පුතාලා. තව වාක්‍යයක් ඉදින් ලියන්න. තව වාක්‍යයක් ඉදින් ලියන්න කොහොමද මම දෙන වාක්‍ය ලියන්න. මෙහිදී සමාන්තර ආලෝක කදම්බය මෙහිදී සමාන්තර ආලෝක කදම්බය අභිසරණයට ලක්වන බැවින් මෙහිදී සමාන්තර ආලෝක කදම්බය අභිසරණයට ලක්වන බැවින් උත්තල කාච අන වැදගත් පාඩ පෙන්ලියන් පුතේ අභිසාරී කාච වැදගත් පාඩ පැනෙන් එන්න ඕනේ. සාමාන්‍ය පාඩ පැනල යන අභිසාරී කාච ලෙසද ඇඳින්නේ. එච්චරයි වෙන මුකුත් ලියන්නේ. අනේ මම අමතර දීපු වාක්‍ය තමයි මෙහිදී සමාන්තර ආලෝක කදම්බය අභිසාරණට ලක්වන බැවින් උත්තල කාච අභිසාරී කාච ලෙසද හැඳින්වේ. හරිනේ. ඊළඟට ලියන්න අවතල කාචල කතාත් මෙතනම ලියාගත්ම හරි බෝඩ් එක දැන් ක්ලියර් කරගන්න ඕන. ලියන්න පොඩි මාතෘකාවක් ලියන්න පොඩි මාතෘකාවක් මෙතන ලිව්වේ මොකද? උත්තල කාචයකින් සිදුවන ආලෝක වර්තනයනේ. ලියන්න ඊළඟ මාතෘකාව පුතලා දන්නෝ අවතල කාචයකින් සිදුවන ආලෝක වර්තනය. අවතල කාචයකින් සිදුවන ආලෝක වර්තනය. ඊළඟ මාතෘකාවට මම යනවා. රූපය අඳින පුතේ බෝඩ් එකේ තියෙන රූපේ. ඔන මාතෘකාව ලියන්න අවතල කාචකින් සිදුන ආලෝක වර්තනය කියලා ලියලා ඒ ස්ක්‍රීන් එකේ තියෙන රූපේ නෙමෙයි අපි බෝඩ් එකේ අඳපු රූපය අඳින. බෝඩ් එකේ ඔය දකුණු පැත්තේ තියෙන රූපේ ආයමත් ඉතින් මේ ලක්ෂ්‍ය නාභිය දුර කියලා සුද්ධ සිංහල ලියලා ඉන්න ඕනේ. දැන් අපි දන්න නිසා කෙලින්ම මේ ලක්ෂ්‍ය කැපිටල් F කියලා දාන නාභිය ලක්ෂ්‍ය. මේ දුර නාභිය දුර කියලා සුද්ධ සිංහල ලියන්න ඕනේ. සිම්පල් F දැම්මම හරි. සිම්පල් F. අර පුතේ ආපස්සට දික් කරන ඉරි කඩේරි දාන්න වගේ බලා ගන්න.
සම්පූර්ණයට දාන්න එපා වැරදි විතර ප්‍රකාශ විද්‍යාව 11 අසරදී කියලා දෙනවා. තාපසර දික් කරන ඉරි කඩිරි විදිහට ලකුණු කරන්න අටිරුල පාවිච්චි කරලා මේ ඉගෙන ගන්න දැනුම ඉස්සරහට වැදගත් වෙනවා. හොඳේ 10ට 11ට උසස් පෙළ ගණිතාංශ විද්‍යාංශයෙන් හදනවා ෆිසික්ස් වල භෞතික විද්‍යාව ප්‍රකාශ විද්‍යාවත් මේ කතා ඔක්කොම වැදගත් වෙනවා. ඒ නිසා පිළිවෙලට මේ ඉගෙන ගන්න ඕනේ. උඩින් පල්ලෙන් ඉස්කෝලේ විභාග තියෙන විදිහට කොටසක් කරනවා කොටසක් නැහැ පැන පැන යනවා එහෙම කිලි බෑ. ඒතකොට දරුවන්ට දැනුම ලැබෙන්නේ නැහැ. ගම් බොරුවට වාර ඉවරයි අවුරුද්ද ඉවරයි දරුවෝ වසරින් වසර උඩට යනවා. ඉහළට ගියාට මේ ශ්‍රේණිය විතරයි ඉහළට යන්නේ. දරුවන්ගේ දැනුම ඉහළට යන්නේ දරුවෝ ඉඳපු තැනම. වැඩන්නේ එහෙම. හරිනේ මේක ඇඳගත්තනේ. ඒක යටින් වාක්‍යයක් ලියන්න සූදානම් කරගමු අපි. අර කතාවම කියමු. අවතල කාචනේ, අවතල කාචන. හරි ඉවරයිද පුතා? මේ ටික විතරයි. හොඳයි මේව ලියන්න එපා. හරිනේ මේක ඉවරයිනේ පුතලා. හරි ලියමු මේ වාක්‍ය පහලින්. මෙන්න වාක්‍ය ලියන්න. අවතල කාචයක් වෙත පැමිණෙන ලියන් ඩොට් එකක් දාලා මෙහෙම සාමාන්‍ය පාට පෑනෙන් අවතල කාචයක් වෙත පැමිණෙන අවතල කාචයක් වෙත පැමිණෙන සමාන්තර ආලෝක කිරණ අවතල කාචයක් වෙත පැමිණෙන සමාන්තර ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පසු අවතල කාචයක් වෙත පැමිණෙන සමාන්තර ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පසු විහිදී යන ලෙස විහිදී යන ලෙස විහිදී යන ලෙස එනම් අර වචනය හයිලයිට් කරගන්න පුතේ. අපසාරී ලෙස අපසාරී ලෙස අපසාරී ලෙස ගමන් කරනු ලැබේ. අපසාරී ලෙස සාමාන්‍ය පාට පෑනෙන් ගමන් කරනු ලැබේ.
එතෙන්ටම ලියන්න පුතා. මෙලෙස අපසරණය වනුයේ, මෙලෙස අපසරණය වනුයේ යම් පොදු ලක්ෂයක සිට, යම් පොදු ලක්ෂයක සිට මෙලෙස අපසරණය වනුයේ යම් පොදු ලක්ෂයක සිට විහිදෙන පරිදිවේ එතන බලන්න. එම ලක්ෂය අවතාල නෙමෙයි, තායන නෙමෙයි, අවතල. එම ලක්ෂය අවතල කාචයේ, අන වැදගත් පාට පැනගෙන ඕන පුතා. නාභිය, නාභිය සාමාන්‍ය පාට පෑනෙන් ලෙස හැඳින්වෙන අතර ලෙස හැඳින්වෙන අතර කාචයේ සිට නාභියට ඇති දුර වැදගත් පාට පෑනෙල් යන නාභිය දුර සාමාන්‍ය පාට පෑනේ ලෙසද හැඳින්. නාභිය දුර ලෙසද හැඳින්. තයික වාක්‍යයක් ඉදෙන්ට අඩුයි. එක ලියා ගමු ඊළඟට. හරි. ලිවද හරිද? අතන ලිවද පුතා? යම් පොදු ලක්ෂයක සිට විහිදෙන පරිදි වේ. හරි. එම ලක්ෂයේ අවතල කාචයේ නාභිය ලෙස හැඳින්වෙන අතර කාචයේ සිට නාභියට දුර නාභිය දුර ලෙසද හැඳින්වේ. යටින් ලියන්න තව පොඩ්ඩක් ලියන්න. එතන පහලින් ලියන්න තව පොඩි වාක්‍යයක්. ඒ තමයි මෙහිදී යන පුතේ, මෙහිදී සමාන්තර ආලෝක කදම්බය මෙහිදී සමාන්තර ආලෝක කදම්බය මේදී සමාන්තර ආලෝක කදම්බය අපසරණයට ලක් කරන බැවින් අවතල කාච වැදගත් පාට් පෙන් ලියන අපසාරී කාච ලෙසද ඇඳි.
ඉන්ටවල්ලයක් ඕනද කියලා තමයි මට ප්‍රශ්න තියෙන්නේ. ඔබ බලන්න ඕන කියන අතුස්ස. විනාඩි 5ක් ඇතුළත සියලුම දේවල් එන්න ඕන. වතුර බීම, ඉන්ටර්නල් එක ගැනීම, ආපසු පැමිණීම විනාඩි 5ක් ඇතුළත ඔක්කොම දේවල් එන්න ඕන. විනාඩි 5න් පටන් ගන්න. හරි. අපි ඊළඟ පාරසේ වැදගත් පතනකට ගිහිල්ලා දුරදෘෂ්ටිකත්වය, අවිධි දෘෂ්ටිකත්වයට යන්ති ලබන සතිය අපි තුන්වෙනි පාඩම පටන් ගන්නවා. හරි. මේ පාඩමේ ඇති ප්‍රශ්න වගේකුත් ඇති එකක් තමයි. හරි. විනාඩි 5යි. ඔක්කොම විනාඩි 5යි. ඉක්මනින් ඉක්මනින් ඉක්මන් කරන්න.
හරි. දැන් මම මෙතනින් ඉස්සරහට දී උත්තල කාච ගැන පමණයි පුතාට තොරතුරු කියන්නේ. මොකද අපේ ඇසේ තියෙන මේ දී උත්තල කාචනය නිසා ඕක තමයි අපිට ඕනෙන්නේ. මම බෝඩ් එක අයින් කරනවා. හැබැයි මේ ඕන වේ ඉස්සරහට මේ 3 දෙනාත් ඇඳගන්නවත් පොඩ්ඩක් උතරින් පහලින්. මම වෙන වාක්‍ය දෙන්නේ නැහැ. සමාන්තර ආලෝක කදම්බේ කියලා ආලෝක කියන 3 දාගන්න. අපසාරී ආලෝක කදම්බේ කියලා මේක දාගන්න. අபிසාරී ආලෝක කදම්බේ කියලා මේක දාගන්න. ඉක්මනින්ම බෝඩ් එක සම්පූර්ණ ඉවත් කරන්න. උඩ ටික මකනවා. ඉක්මනින් පහළ ටික දාගන්න. ඉක්මනින් අඩ රූල ගත්තා. මිනිත්තුවෙන් කරන්න සටහන් තුනක්. සමාන්තර ආලෝක කදම්බය ආලෝකින එකිනෙකට සමාන්තරයි. ආලෝක කිරණ දෙකක් අතර පරතරයේ දිගටම නියතව පවතිනවා. අපසාරී ආලෝක කදම්බය කියලා කියන්නේ එන්න ආලෝක කිරණ දෙකක් අතර පරතරයේ වැටි වෙනවා. අபிසාරී ආලෝක කදම්බය කියලා කියන්නේ එන්න ආලෝක කිරණ දෙකක් අතර පරතරය අඩු වෙනවා. හරි. හරිද? මම එහෙනම් කෙලින් දැන් අවධානය යොමු කරන්න හදන්නේ මෙතනින් ඉස්සරහට දී උත්තල කාච වලට පමණයි. මේක මැකුවා. අර්ධගත් ඉක්මනට ලකුණු කරගන්න. වැදගත් සාකච්ඡාවකට යන්න හදන්නේ. හරිද? හැරෙන බෝඩ්ඩේ පැත්තට. මම මින් මේ කතාව කියලා නොදී ගියොතින් වෙන්නේ සමහර දරුවෙක් ඔය ඉස්සරහට කියන වාක්‍ය කටපාඩම් කරන්න පටන් ගන්නවා. මම ඒක නිසා අවබෝධයෙන් මේක යන්න ඕනේ. ඉගෙන ගන්නකොට හොඳට මීටරේ හොඳට පොලිෂ් වෙන්න ඕන. ඕන දෙයක් හිතන්න පුළුවන් ඉන්න. හරි. මට උදව් කරන්න.
දුවලා මේ තියෙන්නෙත් උත්තල කාචයක්, මේ තියෙන්නෙත් උත්තල කාචයක්, මේ තියෙන්නෙත් උත්තල කාචයක්. මට කියන්න වක්‍රතාවයේ වැඩිම වැඩි, වක්‍රතාවයේ වැඩි එකද පළවෙනි උත්තල කාචයද දෙවෙනි උත්තල කාචයද තුන්වෙනි උත්තල කාචයද? වක්‍රතාවයේ වැඩි තුන්වෙනි එකනේ, තුන්වෙනි එක නේද? හරි, මම ඉස්සරහින් ලියන මෙහෙම වක්‍රතාවය වැඩි මේ හරි ලියනවා වක්‍රතාවය වැඩි වක්‍රතාවේ අඩුම එකද දෙකද තුනද? වක්‍රතාවේ අඩුම බැලු බැලමට පේනවනේ නිකන් වක්‍රතාවය කියන කී අදහස උළුවේ තියෙනවනේ. ඒතර මේක තමයි වක්‍ර වෙලා වැඩිම, වක්‍රතාවය වැඩි. මේක නේද වක්‍රතාවේ අඩුම? මම ඒක ඉස්සරහ ලියනවා වක්‍රතාවය, වක්‍රතාවය අඩුයි කාචයේ වක්‍රතාවය අඩුයි. මේක තියෙන අතරමැදි අවස්ථාවේ නේද? මෙයාට වඩා වක්‍රතාවය අඩුයි, මෙයාට වඩා වක්‍රතාවය අඩුයි, මෙයාට වඩා වක්‍රතාවය වැඩි. මම ඉස්සරහ ලියනවා වක්‍රතාවය, වක්‍රතාවය අතරමැදි. දැන් ඔන්න හිතන්න පටන් ගන්න. මේ කාච තුනම මොන කාචද? උත්තල කාච. ඒ කියන්නේ මොන සාරීද? අපසාරීද අபிසාරීද? අபிසාරී. මේ කාච තුනෙන්ම කරන්නේ සමාන්තර ආලෝක කිරණ අபிසරණය කරන එක. ඔන්න මම පටන් ගත්ත සමාන්තර ආලෝක කිරණ ගෙන්නන්න. මෙන්න සමාන්තර ආලෝක කිරණ දෙකක්. මෙන්න මෙයාටත් සමාන්තර ආලෝක කිරණ දෙකක් වැටෙන සලස්සනෝ. මෙයාටත් සමාන්තර ආලෝක කිරණ දෙකක් වැටෙන සලස්සනෝ. පැහැදිලිද? මෙතනත් කරන්නේ අபிසරණය කිරීම, මෙතනත් කරන්නේ අபிසරණය කිරීම, මෙතනත් කරන්නේ අபிසරණය කිරීම. නිකන් හිතලා කියන්න වක්‍ර පෘෂ්ඨ නිසා තමයි පුතේ මේ අபிසරණයක් වෙන්නේ. වක්‍ර පෘෂ්ඨ නිසා තමයි ඇත්තම මේ අபிසරණය සිදුවෙන්නේ. දැන් අපි තලනේ පුතාලා මෙහෙම කල්පනා කරන්නකො. දැන් වීදුරු කුට්ටියක් ගත්තොත් වීදුරු කුට්ටිය මෙහෙම සයිඩ් එකට හරවලා බැලුවොත් වීදුරු කුට්ටියක් ගමු. සාමාන්‍ය වීදුරු කුට්ටියක් ඔය ජනෙලට මේ හයි කරලා තියෙන වීදුරු කුට්ටිය, වීදුරු තහඩුව සලකන්න. ඒකේ මෙහෙම ඔහොම වක්‍ර වෙලා එහෙම නෑ නේද? කෙලිම මේ වගේ තල පෘෂ්ඨ නේද තියෙන්නේ. ඒතර ඒ වීදුරුව තුලින් බලද්දී, ඒ වීදුරුව තුලින් බලද්දී හැපැත් තියෙන වස්තුව ඒ ගානටමනේ පේන්නේ. ඒ ගානටමනේ පේන්නේ. ඒ ගානටමනේ පේන්නේ, වෙනසක් වෙන්නේ නෑ. නමුත් මේ කාච තුලින් බලද්දී වස්තු ලොකු කරලා බලන්න පුළුවන්, ලං කරලා බලන්න පුළුවන්, ඔහොම වැඩ තියෙනුනේ. ඒ ඔක්කොටම හේතුව මොකද්ද? වක්‍රතාවය. මේ පාරදෘශ්‍ය මාධ්‍යයේ මේ මේ පෘෂ්ඨවල වක්‍රතාවය. වක්‍රතාවේ නිසා තමයි මේ වෙනසක් සිදුනා සිදුවෙන්නේ මෙතන. හරිද? ඒක නිසා පුතල දැනගන්න ඔය උත්තල කාච වලින් කරන්නේ, උත්තල කාච වලින් කරන්නේ අபிසරණය කිරීම නම්, එහෙනම් අபிසරණය කිරීමේ හැකියාව වැඩිම වෙන්න ඕනේ එක අවස්ථාවේද, දෙක අවස්ථාවේද, තුන අවස්ථාවේද? මේ තුනේම අபிසරණයක් කරන්නේ. අபிසරණය වීමට හේතුව තමයි අර වක්‍ර පෘෂ්ඨ. එහෙනම් වක්‍රතාවය වැඩි කාගේද? තුන්වෙනි අවස්ථාවේ. එනං අபிසරණය කිරීමේ හැකියාව මොන අවස්ථාවේද වැඩි? තුන්වෙනි අවස්ථාවේ. පැහැදිලිද? අபிසරණීමේ හැකියාව වැඩි තුන්වෙනි අවස්ථාවේ. එහෙනම් මෙතෙට සමාන්තර ආලෝකින් ආවා, මෙතෙට සමාන්තර ආලෝකින් ආවා, මෙතෙට සමාන්තර ආලෝකින් ආවා. එහෙනම් පුතා ළඟම තැනකදී, ළඟම තැනකදී, ළඟම තැනකදී එකතු වෙන්නේ, ළඟම තැනකදී එකතු වෙන්නේ මේ උත්තල කාච තුනිය යද්දි තමයි. ඇයි? අபிසරණය කිරීම හරිම වැඩි. ඈතම තැනකදී හමු වෙන්නේ මේ අවස්ථාවේ. ඇයි? අபிසරණය කිරීමේ හැකියාව අඩුයි. මේකේ අபிසරණය කිරීමේ හැකියාව වැඩි. අර ආලෝකන එකිනෙක දෙසර මෙහෙම නැමීමේ හැකියාව, අபிසරණය කිරීමේ හැකියාව වැඩි, වක්‍රතාව වැඩි, අபிසරණය කිරීමේ හැකියාව වැඩි. මෙතන වක්‍රතාවය අඩුයි. එහෙනම් මෙහෙම වෙන ආලෝකින අபிසරණය කිරීමේ හැකියාව අඩුයි. ඒක නිසා තමයි ඈත තැනකදී හම්බෙන්නේ. පැහැදිලිද?
මෙතන එහෙම නෙමෙයි. මෙයාට වඩා වක්‍රතාවය අඩුයි, මෙයාට වඩා වක්‍රතාවය වැඩි. එහෙනම් මේ දෙක අතරමැද තැනකදී මේ එක අවස්ථාවේ තුන අවස්ථාවේ අතරමැදි තැනක වගේ මෙන්න මේ වගේ තැනකදී මේ කිරණ දෙක හමු වෙයි. හරි, තේරෙනවද අදහස? පුතා, මෙයාගේ වක්‍රතාවය වැඩි, අභිසරණය කිරීමේ හැකියාව වැඩි, ළඟතනක හම්බ වෙනවා. ළඟතනක හම්බ වෙනවා කියලා කියන්නේ මේ කවුද? නාභිය නේද? නාභිය නේද? එතකොට මේ දුරට කියන්නේ මොන දුර කියලාද පුතේ? නාභිය දුර. අඩුයි නේද? පැහැදිලිද? මේකේ වක්‍රතාවය වැඩිම වැඩි. මෙන්න වක්‍රතාවය අඩුම අඩුයි. එතකොට අභිසරණය කිරීමේ හැකියාව අඩුයි. මෙහෙම නාලෝක කියන මෙහෙම අභිසරණය කිරීමේ හැකියාව අඩුයි කියලා කියන ඈත ප්‍රදේශයක තමයි හමු වෙන්නේ. ඒ කියන්නේ නැමෙන ගති අඩුයිනේ. එකිනෙක දෙසට නැමෙන ගති අඩුයි. ඒක නිසා ගොඩක් ඈත කියලා තමයි හමු වෙන්නේ. එහෙනම් මේ ලක්ෂ්‍ය දෙකිනු නාභිය කාචයේ ඉඳන් නාභිය තියෙන දුරට කියනවා නාභිය දුර. හරි, මෙතන වක්‍රතාවයට වඩා මෙතන වක්‍රතාවය වැඩි. ඒක නිසා මෙයා තරන්නම් අභිසරණී කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා මෙයාට වඩා ටිකක් ඈතින් එකතු වෙන්නේ. හැබැයි මෙයාගේ වක්‍රතාවයට වඩා වක්‍රතාවය වැඩි. ඒක නිසා මෙයාට වඩා ළඟතනක තමයි හම්බෙන්නේ. ඒක නිසා තමයි මම මෙතනයි ඉස්සේ ලකුණු කළා, අතරමැදි මෙයා ලකුණු කළා. පැහැදිලිද? ඒතර මේ තියෙන නාභිය, මේ තියෙන නාභිය දුර. හරි, මට කියන්නකෝ. ඇසට අමාරු එක අවස්ථාවේ නිරීක්ෂණයද, දෙක අවස්ථා නිරීක්ෂණයද, තුන අවස්ථා නිරීක්ෂණයද? ඇස රිදෙන්නේ, ඇස වැඩිපුර රිදෙන්නේ මෙන්න මේ අවස්ථාව. අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කරන්නේ ඔක කරන්නේ කවුද? අර වටින්ම ඉන්න අක්ෂිකාචයට සම්බන්ධ වෙලා කවුද? මොන පේශිද? ප්‍රතියෝජක පේශි. අර මතකද තාරා මණ්ඩලය දෙපැත්තෙන් තිබුණා? තාරා මණ්ඩලයයි අක්ෂිකාචයේ අතර සම්බන්ධතාවය අරන්ගේ ප්‍රතියෝජක පේශි නේද? ප්‍රතියෝජක පේශි ගැලපෙන පරිදි සංකෝචනට ලක් වෙලා, හිල්ලීමට ලක් වෙලා නේ. එහෙම තමයි මේ අර අක්ෂිකාචයේ. දැන් මෙහෙම හිතනකො, මෙහෙම තියෙන කාචය මෙහෙම උඩට මෙහෙම ඇද්දොත් වක්‍රතාවය එහෙම අඩු වෙයි නේද? මෙහෙම තියෙන අක්ෂිකාචයේ මෙහෙම දෙපැත්තෙ මෙහෙම තැලුවොත් වගේ වක්‍රතාවය වැඩි වෙයි නේද? ඒතර අර මේ මෙතන තියෙන්නේ ප්‍රතියෝජක පේශි තාරා මණ්ඩලයට සම්බන්ධ කරන්නේ. මෙතන තියෙන ප්‍රතියෝජක පේශි තාරා මණ්ඩලයට සම්බන්ධ කරන්නේ. මෙතන තියෙන ප්‍රතියෝජක පේශි තාරා මණ්ඩලයට සම්බන්ධ කරන්නේ. එතකොට මෙහෙම තියෙන අක්ෂිකාචයේ මෙහෙම ප්‍රතියෝජක පේශි මග මෙහෙම නිකන් ඇද්දොත් වක්‍රතාවය අඩු වෙයි. මේ පැත්තර දෙපැත්ත මෙහෙම එකිනෙක දෙසට තල්ලු කරොත් වක්‍රතාවය වැඩි වෙයි. ඒ ඔක්කොම කරන්නේ ප්‍රතියෝජක පේශි මග. ඒතර ඇහැට අමාරුයි මේ අවස්ථාව. ඔය ළඟ තියෙන වස්තු බලද්දි, පොත් කියවද්දි, ටීවී එක බලද්දි, පොත් කියවද්දි, ළඟ තියෙන වස්තු බලද්දි ඇස මෙන්න මේ වගේ තත්ත්වයකට ගෙන මම ඒක ඊළඟ සටහනේ පැහැදිලි කරනවා. නිසා ඇස් දෙක රිදෙන පුතා. ඒකනේ පොත් කියවුම, ටීවී බැලුම ඇස් දෙක රිදෙනව නේද? ඈත තියෙන වස්තු බලද්දි, දුර තියෙන වස්තු බලද්දි මේ පිටුමට යන්නේ හදන්නේ. ඇසේ විඩාව ටික අඩු වෙලා යනවා. ඒකනේ අපි පොත් බලලා ඉවරලා පොත් කියලා කියන්නේ ළඟ තියෙන වස්තු. අපි ජනෙලෙන් එළිය බලද්දි, ඈත බලද්දි, බැල්කනියෙන් ඈත බලද්දි, කඳු වැටියක් බලද්දි ඇසට අමාරුවක් නෑ, අපහසුවක් නෑ. ඇසේ විඩාව නැතිනෝ. ඒකට හේතුව මේ අවස්ථාවට පත් වෙනවා. ඒතර මොකද ඉනාර ප්‍රතියෝජක පේශි මගින් ඇහි වක්‍රතාවය අක්ෂකාචි වක්‍රතාවය අඩු කරනවා. ඒක නිසා මම ලියනවා වක්‍රතාවය අඩුයි, මෙන්න වක්‍රතාවය වැඩි, වක්‍රතාවය අතරමැදි. වක්‍රතාවය වැඩි නම් අභිසාරී හැකියාව වැඩි, නාභිදුර අඩුයි. පැහැදිලිද? වක්‍රතාවය අඩු නම් අභිසාරී හැකියාව අඩුයි, නාභිදුර වැඩි. තේරුණාද? පැහැදිලි. මේක ඉතින් අතරමැද අවස්ථාව. තේරණානේ? ඇහැට විඩාබර අවස්ථාව මේක, ඇහැට විවේකී අවස්ථාව මේක. ඒකත් ඉස්සරහට ඕන වෙනවා. අද ඉතින් මට මේ සටහන් තුන අඳින්න ඕනේ නැහැ පුතාලට. ඇත්තටම මට කියන්න පුළුවන් කාචයේ වක්‍රතාවය වැඩි නම් අභිසාරී හැකියාව වැඩි, නාභිය දුර අඩුයි කියලා කිව්වා. නිකන් ඒ වාක්‍ය තුන පාඩම් කරනවා. නමුත් මෙහෙම සටහන් තුන බලන දරුවෙකුට ඕනම දවසක තේරෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. මෙයා ඈත තැනකදී එකතු වෙන්නේ, මෙයා ළඟ තැනකදී එකතු වෙන්නේ, මෙයා ඒ දෙක අතර මධ්‍යස්ථ දුරකදී හමු වෙනවා. ඒතර මෙහෙම ඈතකදී හමු වෙන්නේ මෙයාගේ අභිසාරී හැකියාව අඩුයි.
මෙයාගේ අභිසාරි හැකියාව වැඩි, මෙයාගේ අභිසාරි හැකියාව අතරමැදි. තේරුණා නේද? පැහැදිලිනේ? හරි. ඔය සටහන් තුන දාගන්න පිළිවෙලින්. ඔය සටහන් තුන පිළිවෙලින් දාගන්න ওই විදිහට. වක්‍රතාවයේ අඩුයි කියන්නේ අභිසාරී හැකියාව අඩුයි. ඒක නිසා ඈත තැනකදී එකතු වෙන එක කියන්නේ ආපිදුර වැඩි. වක්‍රතාවය වැඩි කියන්නේ අභිසාරී හැකියාව වැඩි. ඒ කියන්නේ නාභිදුර අඩුයි ළඟ තැනකදී හම්බෙන්නේ. වක්‍රතාවය අතරමැදි කියන්නේ අභිසාරී හැකියාව අතරමැදි, මේ දෙන එක අතරමැදි තැනක නාභිදුරත් අතරමැදි මේ දෙන්න. උතන වාක්‍ය 15ක් 20ක් තියෙන රෙඩිය සටහන් තුන දාලා ඔහොම ඇන්දට පස්සේ පුතාලට පැහැදිලි. කාචේ හොඳේ වක්‍රතාවය කියනකොට කාගේ වක්‍රතාවයක් දන්නේ නැහනේ. කාචේ වක්‍රතාවය හොඳේ. ඒතර ඒ කාචේ වක්‍රතාවයේ පාලනය කරන්න පුතා ප්‍රතියෝජක පේශීමක්. ප්‍රතියෝජක පේශීමකින් තමයි කාචේ වක්‍රතාවය පාලනය කරන්නේ. කොහොම සටහන් තුනෙන් තමයි ඔක නිකන් ෂෝට් නෝට් එකක් ඇදුවා, කෙටි සරණක් ඇදුවා වගේ පාඩම් කරගන්න ලේසි. දැනුම ඕන. දැනුම නැතුව ඉස්සරහට යන්න බෑ. පුතා මේ පන්තිය තමයි දිගටම යන්නේ සාමාන්‍ය පෙළ දක්වාම. දහස් පහින්ද රැ කියන පන්තිය එක වෙනම කණ්ඩායමක් කියනවා. පුතාලගේ පරණ යාළු සෙට් එකම ඉන්න අර. පුතාගේ යාළුවත් ඒ පන්තියට දැන් එන්නේ. පුතාගේ යාළුවා උදේ ආවේ.
බ්‍රහස්පයින්ද හවස තියෙන පන්තිය මේ අවුද්ධයෙන් පස්සේ සෙනසුරාදා එනවා. මේ උදේ පන්ති තමයි උදේ 8 පන්ති යන් දිගට ඊළඟ අවුරුද්දේට දර්ශන වේලාව චුට්ටක් කිට්ටුමෙට වෙනස් වෙයි. ඒකට අනුව මේකට පැය දෙකමාරක් නේ, පැය තුනකට කිට් වෙනවා කියනවා. ඊට පස්සේ පේපර් ක්ලාස් එකකුත් මේකට ඇඩ් වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර කතා කරන්නත් උන. සා දිගටම සාමාන්‍ය පෙළ දක්වාම යන පන්ති වෙන මේක. ඒතර මේ අවුරුද්දෙන් පස්සේ කොහොමත් අර බ්‍රහස්පතින් දවස යාළුවන්ට එන්න වෙනෝ සෙනසුරාදා උදේ පන්තිට. සා ඕලු කළ කොහොමත් එකට නේ බ්‍රහස්පතින්. ඕලු කළ පුතත් එක්කාවේ පහුගිය සත්තිකේම හිමන්ස හිමන්සත් එන්නේ එක. ඒ ඔක්කොම මේ අවුරුද්දේ එහෙම යයි පහසු විදිහට 9 වසරනේ. 10 වසරදී ඔක්කොම එකම පන්තියක් බවට පත් වෙනවා. තේරෙනානේ? අතර පුතාට අවුලක් නැහැ මේ වෙලාව හදාගන්න. ටිකටම 10ට ඉවර කරන්න බෑ. 10 අමාරනේ. වෙන කම කරන්න වෙනව නැත්තම් බෑ. සෑහෙන తీරුණ උගන්නන්න එපා. මේ උගන්නන්න වෙලාව ඕන. හරිද? පුතාල වග බලා ගන්න. මෙතන අර නාභි දුර වැඩි වෙන්නත්, මෙතන නාභි දුර අඩු වෙන්නත්, මෙතන නාභි දුර අතරමැදි යගයක් වෙනත් වග බලා ගන්න. ඒකනේ මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ. තව විනාඩි 30ක් 40ක් වගේ තමයි මේ පාඩ තුන්වෙනි පාඩම් පටන් ගන්න ඊළඟ දවසේ. දැන් අද මේක පොරිනේ යනවා. තුන්වෙනි පාඩමට ලෑස්ති වෙන නෝට් එක අරගෙන හයිලයිට් එක විශේෂයෙන්ම අරගෙන කොළ පාට හයිලයිට් එකක් නම් වඩා හොඳයි. ලියන්න තියෙන වැදගත් කාරණා ටියුට් එකේ මේ පැති එකම අරක් ඉඳ තියෙනවා. ඒක ලියන්න පුළුවන් වැදගත් වාක්‍යයක් එමු කිව්වොත්. හරි, මේක පොත වගේ හම්බෙයි. ඒකේ ප්‍රශ්නාන්තකතයක් තියෙනවා. හරි, මේක ඉවරයිද? මේක ඉවරයිද? අන්තිම වැඩේට එන්න හදන්නේ. දැන් ඔන්න හිතලා උත්තර දෙන්න ඕනේ. මේක ඉවර කරන්න ඉස්සෙල්ලා ලියාගන්න. වාක්‍ය දෙන්නේ නැහැ මේකට. මම නිකන් ඔය කාචේ වක්‍රතාවය අතරමැදි නම් නාභි දුර අතරමැදි ඒව දෙන්නේ නැහැ. බැලුම තේරෙන කතාව. වක්‍රතාවය වැඩි නම් අභිසාරි හැකියාව වැඩි, නාභි දුර අඩුයි. වක්‍රතාවය අඩු නම් අභිසාරි හැකියාව අඩුයි, නාභි දුර වැඩි. දැන් පොත් පහලා හැරෙන්න ඕන මගේ බෝඩ් එක පැත්තට. වැදගත්ම කාරණේ කියලා දෙන්න හදන්නේ ඒ තමයි දුර තියෙන වස්තුවක සහ ළඟ තියෙන වස්තුවක නිරීක්ෂණයේදී වක්‍රතාවයට මොකද වෙන්නේ කියලා කියන හදන. ඒක මේ දැනුමෙන් තමයි කියන්නේ. මේක උගන්න නැතුව ඒක කිව්වොත් ඒක පාඩම් කරන්න විතරයි පුළුවන්. පාඩම් කරගන්න විතරයි. දැන් මේක උගන්නපු නිසා ඒක අවබෝධයෙන් ඔලුවට දාගන්න පුළුවන්. හරි, ඉක්මනින් ඉවර කරන්න මේක වැඩි. හරි, හරි. බලන්න තවමත් රූපන් දිනය නම් කරන ඇතුස්ස. හරි, සියලුම දේවල් නම් වෙන්න ඕනේ. එක කොටසක් අත්තරින් එපා හොඳේ. හරි, දැන් පොත් ඉවන පොත්වහන් අවසාන විනාඩි දෙක තුන මේ යන වැදගත් මතර නැත්නම් ඊළඟ දවසේ මේක කිව්වට ඔළුවට යන්නේ නැහැ. දැන් මේ දෙනුම ඔළුව තියෙන වෙලාවනේ. හරි, හැරෙන්න. බෝඩේ මැකුර කමන්න නැද්ද? දුව බෝඩේ මැකුර කමන්න නැද්ද? පුතාලා, හරි, මේක හරනේ ඔළුවේ තියෙනනේ. හරි, ඒක කොහොම තියෙන්ද මොකු මේ වාක්‍ය ටික මැකුවත් ඇති මට. දැන් මං අහන දෙයට උත්තර දෙන්න. හරියට හිතලා උත්තර දෙන්න. වරදින්න බෑ උත්තරේ. හොඳේ, අවබෝධයෙන් උත්තර දෙන්න. හරි, මෙන්න තියෙනවා පුතා. ඇස ඔන්න ඇස මෙන්න අක්ෂිකාචි මෙන්න ඇස මෙන්න අක්ෂිකාචි. දැන් ප්‍රතිබිම්බය හදන්නේ කොහෙද? දෘෂ්ටි විතානේ තමයි ප්‍රතිබිම්බය හදනවා හදන්න ඕනේ. පැහැදිලිද? ඒතරනේ පේන්නේ. අර යෂ්ටි සෛල සහ කේතු සෛල වලින් මේ තොරතුරු ටික අල්ලගෙන යටිකුරු ප්‍රතිබිම්බේ තොරතුරු අල්ලගෙන දෘෂ්ටි කිස්නායෝස්සේ මොලේ තරංග යාට පස්සේ තමයි
පැත්ත හරල හරි තේරුම් ගන්න. ඒක කතා කරන්නේ පව් කිසත් වෙන. මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය හදන්නේ. හරි. මම පුතාල බලන්න මම මේ ළඟ තියෙන වස්තුවක් ළඟ පිහිටි වස්තුවක් ගන්නෝ මේ ඈත ඊට පස්සේ අවස්ථාවට ගන්න දුර පිහිටි වස්තුවක් මල් ලියනවා දුර පිහිටි වස්තු පුතාල දැනගන්න ඕන කාරණේ තමයි ප්‍රකාශ විද්‍යාවේ නීතියක් ළඟ තියෙන වස්තු වල ඉඳන් එන ආලෝක කිරණ ළඟ තියෙන වස්තු වල ඉඳන් එන ආලෝක කිරණ එන්නේ මොන සාරී ලෙසද ළඟ තියෙන වස්තු වල ඉඳන් එන ආලෝක කිරණ එන්නේ මොන සාරී ලෙසද මේකට කියන්නේ සමාන්තරද අභිසාරීද අපසාරීද එච්චරයි අපසාරී ලෙස පැහැදිලිද එහෙම නෙවෙයි දුර පිහිටි වස්තු වල ඉඳන් එන ආලෝක කිරණ දුර පිහිටි වස්තු වල ඉඳන් එන ආලෝක කිරණ අපි ප්‍රකාශ විද්‍යාවදී අඳින්නේ සමාන්තර කිරණ ලෙසයි සමාන්තර කිරණ ලෙසයි ඒක නීතියක් දුර පිහිටි වස්තු වල ඉඳන් අනන්තයේ තියෙන වස්තු වල ඉඳන් එන ආලෝක කිරණ අපි සලකන්නේ සමාන්තර ආලෝක කිරණ තමයි ගන්න අපි ඔන්න ඈත පිහිටි වස්තුවක් තියෙන දුර පිහිටි වස්තුවක් ගොඩක් ඈත අර අපි ලිමහන්ට ගිහලා ඈත කඳු වැටියක් බලමු කොහොමද ගන්න හරි ළඟ පිහිටි වස්තුවෙන් එන්නේ අපසාරි ආලෝක කදම්බයක් දුර පිහිටි වස්තුවෙන් එන්නේ සමාන්තර ආලෝක කදම්බයක් මේ මොන කොතන ඉඳන් ආලෝකේ නාවත් ප්‍රතිබිම්බය හදන්නේ කොතනද? දෘෂ්ටි තානේ මත. දෘෂ්ටි තානේ මත. මේක වෙනස් කරන්න බැහැනේ. ඒක උපතින්ම ලැබිච්ච අක්ෂිගෝලයේ දිගනේ මේ තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. මේක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ. හරි. එහෙනම් මට කියන්න මෙතෙන්දිත් පුතා ආලෝක කිරණ ඔහොම අභිසරණේ වෙලා තමයි ප්‍රතිබිම්බය හදන්නේ. දෘෂ්ටි තානේ මත මෙතනත් අභිසරණ ඉලා තමයි දෘෂ්ටි තානේ මත ප්‍රතිබිම්බය හදන්නේ මට කියන්න එක අවස්ථාවේද දෙක අවස්ථාවේද කාචයේ වක්‍රතාවය වැඩි විය යුත්තේ කාචයේ වක්‍රතාවය වැඩි වෙනවනේ එකේද දෙකේද පුතාල කල්පනා කරන්න මෙහෙම දෙයක් මෙහෙම යන ආලෝක කිරණ ඔන්න ඔහම යන්න බලාගෙන ඉන්නේ මෙන්න මෙහෙම හරවනෝ පැහැදිලිද මෙහෙම ආලෝක කිරණ මෙහෙම යන්න බලාගෙන ඉන්නේ මෙහෙම හරවනෝ ඔන්න අபிසරණය කිරීමේ හැකියාව අபிසරණය කිරීමේ හැකියාව හරි මෙතන බලන්න මෙහෙම යන ආලෝක කිරණ මෙහෙම යන්න බලන්න හරවන්නේ චුට්ටයි පැහැදිලිද අபிසරණය කරන චුට්ටයි මෙහෙම යන ආලෝක කිරණ මෙහෙම යන්න බලාගෙන ඉන්නේ හරවන්නේ චුට්ටයි එහෙනම් මෙතන අபிසාරී හැකියාව අඩුයි මෙතන අபிසාරී හැකියාව වැඩි එනම් මෙතන කාචයේ වක්‍රතාවය වැඩි වෙන්න ඕන නේද කාචයේ වක්‍රතාවය වැඩි වෙන්න නේද කාචයේ වක්‍රතාවය වැඩි වෙන නිසා තමයි කියන්නේ ළඟ පිහිටි වස්තුව බලද්දී කාචයේ වක්‍රතාවය වැඩි වෙනවා ඒක නිසා තමයි අපි ඇස් රිදෙන්නේ තේරුණාද දුර ඉඳන් එන දුර 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 ඉඳන් එන වස්තුව දුර තියෙන වස්තු ඈත අනන්තයේ තියෙන වස්තු ඉඳන් එන ආලෝක කිරණ නේ ඒ ආලෝක කිරණ අபிසරණය කරන යන්තම් යන්තම් අபிසරණය කරාම ඇති එතකොට කාචයේ වක්‍රතාවය ගොඩක් වැඩි වෙන්න ඕනේ නැහැ වක්‍රතාවය අඩු තත්යක තිබුණම ප්‍රශ්නයක් නැහැ තේරෙනනේ එසර එතකොට ඇසට මොකද වෙන්නේ වෙහසක් තියනවද අපහසුවක් තියනවද නැහැ නිසා මත තියන්නේ මේක තමයි ඇසේ විවේකී අවස්ථාව ඒ කියන්නේ ඇසේ විඩාව නැති වෙන අවස්ථාව තමයි දුර පිටි වස්තු බලත් ඒක නිසා තමයි ළඟ තියෙන පොත් කියවලා පැයක් තිස්සේ ඇස් රිදෙනකොට අපි යන්නේ ලෑරලා එළිය බලන්න තියෙන්න ඕනේ ඈත. ඒක නිසා තමයි පොත් මේසේ හදා ගන්න කියන්නේ කොතනද? ජනේලයක් ගාව. පොත් මේසේ තියාගත්තොත් කාමරේ මුල්ලේ බිත්තිය තියෙන තැනම. ඒතර අපි පොත් කියවද්දිත් ළඟ බලන්නේ මහන්සිය කියලා මෙහෙම බැලුවත් ළඟ පේන බිත්තිය තියෙන්නේ. ඒතර ඇසේ විඩාව නැති නේද? නෑ. මොකද ළඟ තියෙන වස්තු බලද්දි කාචයේ වක්‍රතාවය වැඩි වෙනවා පුතේ. ඇස් රිදෙනු ටික වෙලා කරනවා. ඒතර පුළුවන් එන්න ඕන අර වක්‍රතාවය අඩු කරගෙන ඈත තියෙන වස්තු බලන්න. ඒක නිසා තමයි පොත් මේසයක් ජනේලයක් ගාව තියාගත යුත්තේ තේරුණාද හරි එහෙනම් මේක තමයි ඇසට විඩාව කියන දෙන අවස්ථාව මේක ඇත්තටම ඇසේ විවේකී අවස්ථාවක් වුවත් කමක් නැහැ තේරුණාද එහෙනම් ওই සටහන් දෙක තමයි දාගන්න තියෙන්නේ මේක ඉක්මනින් දාගමුද තරහ නොවී වාක්‍යයක් ලියන්නේ මේ දෙක දාගෙන ගෙදර යමු ඊට පස්සේ
අවිදුර දෘෂ්ටිකත්වයට දුරු දෘෂ්ටිකත්වයට මට විනාඩි 20ක් වගේ යන්නේ වර්ග දෙකට මේ ඉදිරියේ පැහැදිලි කරන්න සටහන් හතරක් ඇඳලා ඊට පස්සේ අපි පටන් ගන්න තුන්වෙනි පාඩම. නැත්තම් මේක ඊළඟ දවසේ කිව්වට ඔලුවට යන්නේ හරියට හිතන්න බෑනේ. දැන් හිතා ගන්න පුළුවන් තත් එක නේද? ඇත්තට මෙහෙම කඩේ විදාලා මෙහෙම කතා වුණේ නැහැ. කොම ටික ඔතන තියෙනවා. නෑ ඇසට පහසුම පුතා දුර තියෙන වස්තු නරඹන්නේ. ඒ තනන්තයේ තියෙන වස්තු නරඹන්නේ තමයි පහසුම. ඔය ටික ලියලා පොත වහන්න. අපි 10 වසරේදී උදේ 7:00 පටන් ගමු. දැනට 9 වසර නිසා 8 ඉඳන් 10:00 පන්ති යමු. 10 වසර වැඩි කරගන්න එපා. 10:00 වඩා එහාට යන්න බෑ. ඊළඟ පන්ති වල පුතාලට යන්න ඕන. එතකොට 10 වසර ඉඳන් මේක උදේ 7:00 පටන් ගමු. එතකොට 7:00 10:00 පැය 3ක් টপ එකකටම කරන්න පුළුවන්. ආයෙමත් නියමෙටම කරන්න පුළුවන්. බලන්න මේ දක්වා උගන්නපු මේ ටික තේරෙනවා අද දවසේ උගන්නපු මේ වක්‍රතා කතා. හරි දැන් ඉස්කෝලේ මේව කරලා ඇතිනේ, ඉවරයි කියලා ඇතිනේ, පාඩම ඉවරයි කියලා ඇතිනේ, විභාගයට ප්‍රශ්නක් දෙනවා කියලා ඇතිනේ. මෙහෙම ඉගෙනනවද කියලා කල්පනා කරන්නකෝ. කෙලින්ම කියන්න ඇතිනේ වාක්‍ය දෙක වක්‍රතාවය වෙන්න මේක වෙනවා. සා දැන් පුතාලට මම දැන් තව කෙනෙකුට උගන්වන්න පුළුවන් ඒ සටහන බලලා. වක්‍රතාවේ අඩුයි වැඩි කියන්නේ මොකද්ද? හරි. එහෙම තමයි දැනුම එන්න ඕනේ. දැන් පුතාලට උදේ ආවට වඩා ලොකු දැනුමක් එක දැන් යන්න. කොහොම දවසින් දවස දැනුම එකතුනොත් තමයි ඊළඟ ශ්‍රේණියට යනකොට විශාල දැනුමක් එක යන්න. පැහැදිලිද? නැත්තම් වෙන්නේ නිකන් නෝට් එකක් එකතු කරගෙන අවුරුද්ද අවසන් වෙනකොට ඉගෙන ගන්න නැතුණා වෙන්නේ නෝට් එකක් එකතු වෙන පොතක් පිරෙන්න. නෝට් එක පැත්තකින් තියලා අපි ඊළඟ ශ්‍රේණියට යනවා. ඒතර දැනුමක් නැහැ අපි ගාව. පැහැදිලිද? අද හෝම්වර්ක් දෙන්නේ නැහැ. හෝම්වර්ක් දෙන්නේ නැහැ. මම ඊට හෝම්වර්ක් ඔක්කොම ටික දුන්නද ඇසහ සම්බන්ධ?
ඔක්කොම ටික දුන්නද? අ ගිසති දුන්නනේ. ඇසහා සම්බන්ධ හෝම්වර්ක් ප්‍රශ්න ටික ඔක්කොම ලියවුවේ නේද? මට මතකයි ඔක්කොම ලියවුවා වගේ. සල් ලියන්න දෙයක් නැහැ. ඒකේ තව කරන්න පුළුවන් ප්‍රශ්නයක් දෙකක් ඇති. ඒක කරලා දාන්න. මේ අලුත් දරුවෝ රෙකෝඩින්ස් බලන්න. ඔක්කොම ටික මේ දක්වා ගන්න පුළුවන්. ලබන සතියේ ඉතාම වැදගත් සතියක් වෙනවා. තුන්වෙනි පාඩම අමාරුයි කියලා හිතනවා නම් මේක මීටත් වඩා ලේසි වෙයි. හරි, මේ පාඩමටත් වඩා ලේසි වෙයි. ඒක නිසා ලබන සතිය අපි හමුවෙමු. උදේට 10 අමාරු. හරි, එහෙනම් හැමෝටම බුදු සරණයි, දීපීටයි, කවුරුත් නැගිටින්න පුතාලා දුවලා එක සැරේට ආයිබෝන් කියමු. 1 2 3. හරි, ආයිබෝන් ලියන දරුවෙක් ඉන්නවා නම් ලියලා ඉවර වෙලා ලියු වෙන්න, නැත්නම් යන දරුවෙක් වුණත් ලියලා ඉවර වෙලා යන්න. හරි, එන පුතා. මේ අහගන්න. අපේ දර්ශන සර්ගේ පන්තිය 9 වසරේ පන්තියේ තියෙන්නේ කීයද? සෙනසුරාදා දවස 3:00 5:00. අලුත් මාසයක් තියෙන්නේ. අලුතෙන් වැඩ පටන් ගන්න දරුවෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සර් එක හොඳට වැඩ ටික කරගෙන පුළුවන්. දර්ශන සර් කවුද කියන්නේ? අර එහා පැත්තේ පන්තිය දර්ශන සර් කරන්නේ. අර පේනෝ නේද ශාලා පිරිනේ යාළුවෝ ඉන්නෝ. ඒ යාළුවෝ ඉන්නේ සර්ව බලල යන්නේ වැඩ කරන නිසා, වැඩක් වෙන නිසා සර් හොඳට ප්‍රතිඵල අරන් දෙනවා. ප්‍රතිඵල අරන් දෙනවා කියලා කියන්නේ ශාලාවේ ඉන්නෝ නම් දරුවෝ 300ක් 300න් 250කට වැඩි ප්‍රමාණයක් ලොකු ප්‍රතිශතයක් ලොකු ඒ සාමර්ථ ප්‍රමාණයක් ගන්නවා. නිසා සර්ගේ වැඩසටහන ඉතාම හොඳ වැඩසටහනක් කියන වචන ඕනේ නැහැ, වචන නැහැ කියන්න. ඒ ටු ඉසට් හරියටම කරනවා. සාතරමං එච්චයි ඉන්නෝ නම් ගණිතය තේරෙන්නේ නැතුව ප්‍රශ්න විනාය ඉන්නෝ නම් දර්ශන සර්ගේ මේ අලුත් මාසේ අලුත් සතියේ ඉඳන් සම්බන්ධයෙන් සෙනසුරාදා දවස් 3:00 5:00 තියෙන්නේ. අතන හෝල් එකේ තියෙන්නේ. අතන සුජාත ගාව උඩ මෝල් එකේ තියෙන්නේ. හැමෝම යන්න මං කියන නිසා යන්න. ආයෙමත් තෝර තෝරයි හිත හිතේ ඉන්න දෙයක් නැහැ. සර් ඒ ගොඩ දාන්න පුළුවන් හොඳටම.